ඔබට සබදවසක් මම චන්ද්‍රිකා වීරකෝන් සේවාදායක උපකාරකා ප්‍රර්ධනාංශය දේශී අදයන් දෙපර්භේන්තුව සේවාදායක උපකාරකා ප්‍රවර්ධනාංශය මගේ සංවිධානය කරන බදු දැනුව බෙදාගැඳීමේ වැස්ත්‍රහන් තුළින් අන්තර්ජාලය තුළින් අපට එක් අන ඔබ හැමදිනාව මගේිතා ආදරයෙන් පිළිගන්න. ඔබට පළම් වැ්‍රණනිදි දනුන්දුන්ු පර්දිී අපි තවත් වර්සරන් ්‍රාශයක් සංධධානය කරලා තියෙනවා අද ඉන් එකක් සමග ඔබගේ නිවහැනට නැත්තං ඔබ සිද්න සේවාස්ථානයට අදාපි ඇවිත්තිඉන්න. ඔබදැම දන්නා පරිදිී දෙදස් දහනමේ දස්ස තක්සේර වර්ෂය ආදම්බදු ආර්ථාව බාර්දීීමේ දිනේ දැන් ඉතා ආසන්ුවම පවතිනෝ නමුත් පවතින කොවිට් තත්ව යටේ පෙර පර්දි දේශාදේශ ආධදයම් පරිෂ්්‍රතුරට ඇවිල්ලා ඒ බාරදීමට මෙවර ඔබට්ටික් අපහසුුවේ නිසා තමයි අපි තියරන්නේ කළේ මෙම සම්බන්ධව දනුවත්කිරීමේ වැස්රහනක් සමග ඔබ හමුවන් ඒ තත්ත්වේ අටතේ අපි අද කතාකිරීමට බලාපරොත්තු වෙන්නේ නැත්තන් ඔබ දනුවත්කිරීමට බලාපොරොත්තු වෙන්නේ සමාග මාදායම් බද්ධ වාර්තාාව පුරුවන්න කොහොමද ඒවගේ ඊට අදල නීතිම තත්ත්වම් ොනවාද ඒවගේම ඒ ඊ සවි සරහා දොර්මේතුවරත ලබා දෙන්නේ කොහොමද කියන. අපේ සම්පත්දායකන් මේ පිළිබඳව ඔබට හොඳින් විස්තර කරාව ඒ තොරතුරු අරගෙන ඒ අධ්‍යිනය කරලා මෙවර වාර්තාව දේශාදයන් දොමෙන්තුරු පැමිණි නැතුව සද වි සරහහා දෙන්න උත්සාහ කරන්න කියලා මං හැම දෙෙනගෙන්ම ඉල්ලනවා. ඒ තුළින් ඔබට ඔබේ ආරක්ෂාවත් අපේ ආරක්ෂාවත් ඇති කරගන කටයුත්ත සම්පූර්ණ කර හැක්විය. ඉතින් මං මීට පෙරසරන නොදතිත් ඔබෝ දැනුවර් කරුපාති ඔබගේ යෝජනා සහ වෙනත් අදස්තේරනන් අපට දන්නුවන් මේ වැඩටසරහ පරිසිල්ල ලකිටීම පසුව. එතකට අපට පුළුවන් වෙයි මීළඟ වැඩසරහ මීට හොඳින් සංධානය කරලා හොඳින් සැල්සුම් කරලා ඔබේ අතර පත් කරන්න. ඔබ ස්තුති ජේෂ්ට කොමසාරිස්තුනිය අද දින අප බලාපොරොත්තු වන්නේ දෙදස් දහනමය විශස තක්ෂේවරුවර්ෂය සමාගම් ආදායම් වාර්තාව නිවැර දිව සම්පූර්ණ කරන්නේ කෙසේ දෙයන්න පිළිබඳ ඔබ දැනුවත් කිරීමටයි. මේ සඳහා සම්පද්දායකත්වය ලබා දෙන්නේ දේශයාතයන් දෙපාත්තබේන්තුවේ ලේකම්මාංශයේ ජේෂ්ට නියෝජ්ජ කොමසාරිස් නිහල් විජේවර්ධන මහතායි. මන් නිහල් විජේවත්වන මහතාට ගෞරවෙන් ආරාධනාකර සිටිනවා මෙතැන් සිට තමන්ගේ දේශනය පවත්වන ලෙස ස්තුූතියි කියන එකයි. ඉත් පස් සමාගම් ආදායම් වාර්තාවට අදාළව බදු වගකීම කොයි විදිහයට දහනමේ විස සඳහා ගණණය කරන්න කියන එක. ත් පස්සේ ඒ සඳහා උදාරණ දෙකකුත් කතා කරනවා එත් එ එක මේ උදාහරණ දෙක ඇසුරෙන් කොහොමද සමාගම් වාර්තාාවට ඒ ොතුර ඇතුළත් කරන්න කියනෙක තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සමාගම් මාදායම් වාර්තාව අනි පුද්ගරයෙකෝ හෝ හවුලියාපාරයක් නොවන අනෙකුත් සෑම කෙනෙකුටම අදාළ වව. විශේෂයෙන්ම සමාගමක් කිව්වාම සමාගම් පනතයටති ලියාපදිංචිකරපු සමාගම් වගේම වෙනත් අස්තිපවයන් එන්ටට කිරක්තියන එ පාටන ශිප් එකක් නොවන හැම එන්ටිට එක්කටම අදාළවෙන්න මේ වාර්තාාව. ගොඩක් කලාවට දෙදාස්හහි පනතයටති චරිට institutions, එන්ජෝ වගේ දේවල්වල සමහරලාට වෙනස් වාර්තා දෙපර්තිමේන්තුව වෙන්න ෙකුත් කරපු නිසා බොහෝ අය අහනවාමීවාර්තාවම ද අදාළ වෙන්න කියලා ඇතරම එතවට සමාතනිපුද්ගලෙකු හෝ හවුල්‍යාපාරයක් නොවන වෙන තෝනෑම පුද්ගලයෙක් දෙපාර්තමේන්තුවට බදු වගකීමක් තියෙනවා නම් වාර්තාවක් දන්නට බැදිල ඉන්නවනම් දෙන්ඩ ඕන මේ ආකෘතිය නිකුත් කරපු වාර්තා තමයි තෝට මූලික වසයන් ගත්තහම ලංකාවේ වාසික හෝ නිර්වාසික සමාගම රාජ්‍යයතනයක් එක රාජ්‍ය සංතාවක් හෝ රජයට සම්බන්ධ වෙනත් ව්‍යාපාරික ආයතනයක් ඉක් පස්ස ක්‍රලබ්බ එකක් ඇශෝෂේෂ එකක් වගේ ආයතනයක් ඒ ඇත් සමාගමක් විදියටමයි සරකන්නේ දේශා දෑයම් පණතනුව ඉට පස්සේ ට්‍රස්ටටි එකක් බාරයක් කියෙනෙ එක ට පස යුනි ට්‍රස්් එකක් හෝ මියචුව ෆන්ඩ එකක් එන්ජෝලින් චබ ස්ෂන් වලින්ට වගේ ප්‍රවිඩන් හරි ට්‍රස්ෆන් වගේ දේව ගටවිට හරි ටර්මිනේෂන් ෆන් වගේ ඒ ෆන්ස් වලටත් අදාළ වෙන්න මේ කියන ආකෘතියම තමයි තෝට මියාකෘතිය තුළ ඒ අයටත් ගැලපෙන පරිදි ස්තමන්ගේ තොරතුර ඇතුළත් කරලා වාර්තාව සපයන්නට ඒයත් බැඳී සිටිනවා මමුලින් බලමු දස් දහනමේ විස්ස තක්සේරුවාර්සයට කොහොමද මූලික වසයෙන් ගත්තා හම සමාගමක් හා මමේ කතා කරපු අනිත් පුද්ගරය කොහොමද බදුුවගකිම ගන්නේ කරන්න කියලා. මේ සම්බඳ විශේසයම කතා කරන්න හේතුව දන්නවා හැම කෙනෙක්ම දෙදස් විස්සේ ජනවාරි පලවෙනිදා ඉඳන් ක්‍රියාත්මක වන පරිදි. නව බදු යෝජනා රැසක් හඳුන්නුලා දීටත් තියෙනවා රජය විසින්. එතවට ඒ දස් විස ජනවාරි පළවෙනිධන් ප්‍රාත්මක වෙනවා කියන්නේ. දෙදස් දහනමය විශස තක්සේරුවන්සේ මාස තුනකට තමයි ඒ යෝජනාවලින් බහුතරයක් අදාළවෙන්න. කීපයක් තියෙනවා දෙදස් දහට අප්‍රේල් පලවිින්ද සහ දහනමය අප්‍රේල් පලවින්න ධංක්‍රියාත්මක වෙනේවා ඒ හැරුණහම බෞුතරය විශවිසියෙන් බදු අනුපාත ඇතුළුව සලුම දේවල් ක්‍රියාත්මක වන්නේ දෙදස් විස්සේ ජනවාලරි පළවෙද ඉන්නම්. එතකොට අපිට එකම තක්සේරු වර්සය බද්දුු නීතිය දෙවිදිකට පාවිච්චි කරන්න වෙනවා. එක ඇනි දෙදස් දාහතේ අංකු විසි අතර ධරන දේශයාදයම් පනත සංසෝධන රහිතව ගත් අහම මුල් මාස නමේට අදාළ වෙනවා අලුතින් හඳුන්න්නලා දීපු වෙනස්කම් එ ගත්තාහම දෙදාස් විස්සේ ජනවාල් පළවිනිඳන් ක්‍රියාත්මක වන මාස තුනක කාලයට ඒ කරුන්ටික අදාළ වෙනවා. එතකොට දැන් එකම තක්සේරවාසේ නීතිය දෙවිදියට යොදාගන්න නිසා ප්‍රායෝගිකව කොහොමද බදු ආගානනය කරන්නේ කියන ගැටලුවට මූනදෙන්ඩුව වෙනවා. ඉති ඒවගේ තැනකදී කොයි විදිහටද බදු අනුපාත අදාළ කරගන්නින් සේරු කළ හැකි ආදායම ගණනය කරන්න කොහොමද වෙනත් කොලිෆා ඉම්පේමෙන්ට් හෝ තනි පුද්ගරයෙකුට නං රිඩීප් තියෙනවනම් ඒවා අඩු කරගන්නේ කොහොමද කියන එක බදු බැරඩු කරන්නේ කොහොමද කියන එක කොම සාරිස්් ජෙනරාල්වරයා විසින් ගයිඩ්ලයි එකක් දෙන්න ඕන ගයිඩ්ලයි් එක මේ වටත් දීර තියෙන්නේ එතෝට ගයිඩ්ලයින් එකට අනුව යමින් තමයි බදු ආගන්නේ දෙදස් දහන මේ විසට කරන්න ඕන තට අපි මලි වසයෙන්න්ම දෙදස් දහනමේ විස්ස තක්සේරු වර්සේට නිවාරින් තක්සේර වර්සේට මාස දොලහක කාලපරිච්චේදයක්තිේෙන් ඕනේ තොටයි මස ොළහහි කාලපරිච්චේදෙන් සංසෝධන ක්‍රියාත්මකවීමට පෙරකාලේ අපි මාසනමයක් ඒක මුල් කාල පරිචේදේ එමනැත්තැම් ෆස් පීරි ඩක් කිය හඳුගන්න. සංසෝධනත් සමග පනත ක්‍රියාත්මක වෙන තත්වයා අප සකන් පීයටඩකේම ඇත්තන් දෙවැනි මස තුනට අදාල කරගන්නවා. එතවට මූලික වශයෙන්ම අපි මේ පීරිට් දෙකා අතර බදු ආගානයක තක්සේරවාසකට සිදුකරද්දි අදාළ පක්සේරු ක හැකයාදායම් බදුවය ක හැකයා අදායම් හෝ බදවනු පාත අදාර කර ගන්න අවස්ථාවේදී අප යොදාගන්නේ සමානුපාතික විබජන කරමේ න තම් ප්‍රෝරාටා බේසික. තොර ප්‍රෝරාටා බේසිස් එක තමයි අනුමත කරලා තියෙන සි එක වෙන්නේ බදු ආගණය සම්බන්ධී විශේෂ අවස්ථා කීපයකදී පමණක් සත්‍ය පදන මෙම ඇතයි ක්ල් බසික විශේෂ සවස්ථා කීපයකට පමණක් අනුමත කරලා තියෙනවා එනිසා පැහැදිලිවම පෝරාටා බේසිස් එක මත යමින් තමයි අපිට මේ කියන බදු ආගණණය සිදු කරද්දි එක් මුල්කාල පරිච්චේදී සහ දෙවන කාල පරිච්චේදී අතර ආදයම් හෝ බදු අනුපාත්ත සඳහා කොට්ටස් කණ්ඩනය කරගඩ සිද්ධ වෙන්නේ. එතවට මේ මුල් පීරිඩ් එක සහ දෙවැනි පීරිඩ් එක කියන දේ කඩාගනිද්ද. විශේෂයෙන් සමාගම් සඳහා දෙෙනස් විදිහක ගිනුම් කාලපරිච්චේදදාව ගිනුම් තියන සමාගම් ඉන්නවා. ඒ අයට විශේෂයෙන් විදේශ වලට අයිතිය තියෙන විදේශ සමාගම්ම එකගන්න දෙෙනු කරන අය බොහෝවිට එහෙ නැත්තං බැංකු වගේ මෝල්‍යයා ඇතනමගේ අය සාමාන තක් සේරවාසියයක් පටන්ගානි අපේ පලනිද මාර්තු තිෙක දක්වා හැබැයි එෙම නැති අවස්ථාතියනවා එතෝට එහම නැති අවස්ථාවට කොමස සර්ස් ජෙනරල්වරයාගේ අනු ැති අයිතිව ඇති වෙනස්කාල පරිච්චේදයකට ගිනුම් තියන්න පුළුවන්. ඒවාගේ කෙනෙකුට අපි කියලා තියෙන්නේ මේ කියන වෙනස්කම් අදාළ කරගන්ඩ කියන්නේ. තමන්ගේ ජිනුම් කාල පරිච්චේදය පටන්ගන්න දවසේ ඉඳම්. දෙදා ස්විස්සේ දෙෙසැම්බර් දෙදස් දහනම දෙෙසම්බර් තිස්සක දක්වා කාල පරිච්චේදය මුල් කාල පරිච්චේදය විදිහටයි. තමන්ගේ ගිනුම්වර්ෂය අවසානය වෙන දක්වා කාලය, දෙදා ස්විස්ස ජනවාරි පළවෙින්දා ඉඳන්. මන්ගේ ගනම් කාල පරිච්චේද වසාසන වෙන දක්වා කාල පරිච්චේද දෙවන කාල සීමාාවවිදියටයි ගණ්ඩ කියලා එතවු දාහරනයක් විදිහයට කිවොත් යම්කිසි කෙනෙක් ගිනුම් තියන්නේ ජූලි පලවෙනිදි දන් ජූලි තිස්වනි දාටනම් එයාගේ මුල්කාල පරිච්චේදේවෙන ජූලි පල වෙඳයිදම් දෙසැම්බර් තිස්ස එක දක්වා එක අනේ මාසහයයි ඉල් පස්සෙ දෙවනි කාල පරිච්ේද වෙන ජනවාරි පලවෙදයිදාම් ජනිි තිස්වනිද දක්වා එතට එතනත් මා සහය කියනයා එකට කියන අනුපාතය යොදා ගත්ත නම් ප්‍රෝරටා බේසික්ක විදියට හරි. තෝට යන්කිස් කියනෙ කැලන්ඩ එකටම ගිනුම් තියෙනවා නම්. ඒ අයිගේ පෝරාටා බේසිස් එක වෙන්නේ දොළහි බින්දුවඇ කියලා මොකද මුල්කාල් පරිච්චේදේ දොහයි දෙදස් ධානමය තක්සේර දෙදස් ධහනමය වර්ශය දාල වෙන විතරමාස දුලහත් ව නො තොට ද විස්සම් පසේ නැ කියඒ අ දෙවන කාල පච්චේද බිඳුව තෝට ඒ අයට දිදා ස්විස්ත ජනවාල් පළවිින්ඳයින්ඳ ක්‍රියාත්මක වෙන යෝජන ආදාළකර ගැනීම හැ කියාවක් නෑ දැන්ට තියෙන තත්ත්වයනෝ එතට ඒ විදිර තමයි ප්‍රෝලාටා බිසික යොදාගණ්ඩෝනි තෝට සමාගමක් මූලික වසයන් ගත්තහම තක්සේරු කළ හැකි ආදායම ව්‍යාපාරි යෝජනී හෝ වෙනත් විදිහට ගන්නේ කරන සම්පූර්ණ තක්සේරු කළකි අආදායම ඊට පස්සි කොලිප ඉම්පේමෙන්ට අඩු කරලා එන්න ටැක්සබල් ඉංකම් එක දක්වාම එක කැල්කේෂණ එකක් විදියට සමාගමට තමන්ගේ බදවාගන්නේය කරන්න පුළුවන්. ඒ අයට අවශ්‍යිතාවයක් නෑ ගිනුම් දෙකක් වෙනම හදන්න හෝ වෙනවෙනම කාලපරිච්චේධ අතර බදවා ලාබේ ගන්නේ කිරීම සඳහා මොකද අපි කියලාතියෙන ප්‍රෝරාටා බේසික නිසා ගිනුම් දෙගක් හදනවා හෝ වෙනවෙනම ගිනුම් තියෙනවා කියන්නේ. ඒ බේසිසිතින් එහාට යනවා ඉතවට නිසා අපි අනුමැති කරලා තියෙන්නේ. එක තක්සේරු වල්ස. එක ගිනුමක් හදලා ඒ ඇසුරෙන් බදවාය කළ හැකි ආදායම දක්වාම එක ෆිගර එකක් කැල්කුලේට් කරන්න කියලා ඊට පස්සෙ තමයි ප්‍රෝරාටා බේසික අදාළ කරගෙන. බද අය කළ හැකිආදායම හතරෙන්තුනක් මුල් පීරිඩකටයි හතරෙන් එකක් දෙවනි පිරිඩකරයි විදිහයට කණ්ඩනය කරගණ්ඩ අවශ්‍ය වෙන්නේ. එතවට දැන් ඒක තමයි සාමාන්‍ය තත්ත්වයක් ඇැටති කරන්න ඕන බදඇකළ හැකආදායම ගන්නේ කරනවා ඒකින් හතරෙන්තුනක් මුල් පීරියටඩ්ෙකටයනවා හතර එකක් දෙවනි පීරි දෙකට යනවා ඒ මයි හැම කෙනෙක්ම කරන්න ලඕන ඇබේ එතනින් පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියවා ඒ එකන මේ දෙවනි විශේෂ අවස්ථා අදාල වෙන අයට පුළුවන් ඒ විශේෂ අවස්ථාවල දීතින් ්‍රක්මික ඇ්ලයි කරඩ උදාහනයක් විදියට ඩිවිඩින්කම් එකක් තියෙනවන ලාභාංශාදායමක් ලැබිල තියෙනවනම් සමාගමකට ලාබාංසාදායමක් ලැබෙනවා කියන එක දිදස්ථා නමේ දෙසැම්බ තිස්සකට පෙර අපි අදාළ කරගත්ත නීතියනුව එක ෆ විෝඩින් පේමටි එකක් වෙනේ ොට ෆයිනර් විෝින් පමට එකට රෝරාට බේසිස් එක අදාළ කරගන්න පහසු නිසා ඒතැනටඇක්ල් බේසිස් එක අදාළ කරගන්න පුළුවන් එතවට ඩිවිඩන් ඉන්කම් එකක් සමාගම කර ලැබිලා තියෙනවානා ඒ අය කරන්න ඕන ඒ ඩිවිඩන් ඉන්කම්ම එක මුල් මාස නමේ සත්‍ය වසයෙන් උද්ගත ච්චාදායම අරගෙන ඒ ආදාරයම ෆයිනර් විත්තෝඩ ින්පේමෙන්්ක් විදිරි සරගනවා දෙවනි මාස තුනේ සත්‍ය වසයෙන්ම උපද ලැබි්චාදායම දෙවනි මාසතුනේ ලබපු ක්ෂේරෝ කරහැකි ආදායමී කොටසක් විදිහයට ගන්නවා. එකන ඩිවිඩන් ංකම් එක සමාගමකට ව්‍යාපාරිකයි ආදායමක් ව ආයෝජන ආදායමක් වෙත හැකි දෙවැනි මාසතුන තෝට ව්‍යාපාරික ආදායමක් නම් ව්‍යාපරික ආදායමට ඉමත්තං ආයෝජන ආදායමට යොදාගණ්ඩඕන දෙවැනි මාසතුන සඳහා පමණක් මොකද මුල් මාසනමීටික පයිනර් විත්තෝඩිින් පේමන් කියර යාසර කර නිසා. ඊට පස්සේ ඊළඟ කරුණ තමයි නිදස් විස්සේ නවාරි පලවැනි දනිදං ක්‍රියාත්මක වෙන විදිහ බදු නිදහස් කිරීම් කීපයක්ම තියවා තෝට එහෙම බදු නිදහස්රම් සමාගමකට අදාර වෙන දැ උදාහරනයක් විදිහයට ඉමන් ටෙක් නොජයන් හිනේබල් සර්ස් කියනදේගේ සමාග බදු නිද සමාගමට හෝනෑම් පුද්ගරෙකුට බදු නිදහස් ආදායමක් වෙනවා. එහෙම අවස්ථාවක් කියෙනවනම් ය කරන්න ඕනත් තමන්ට දැවිිච්ච තක්සේරු වර්සය සම්පූර්නාදායමින් හතරෙන් එක ප්‍රමාණයක් පමණක් බදු ආගණයේදී ඉවත් කරන්න ඕන එක තක්සේරූ වර්සේයට දාලා ආදායම් බල්ල එකින් හතරෙන් එකක් ඉවත් කරනවා දලා ආදායමින් ඉට පසේ අතරින් තුනක් ඉතුර වෙනවා මුල්මාසනමයට අදාව. හැමවෙලාවීම පනති තියෙන නීතියක් තමයි ට මවන්් හරි ෆයිනල් විත්තෝලිින්ම් පේෙන්ට හරියින් කරනවා අතමයි ප්‍රභවයන්ගින් එක පනත හැම වගන්තී පහ හයහට අට ඒ වගන්තති ඔක්කොගෙම තියෙනවා ෆයිනර් විතෝලින්ම් පේමන්ටුයි එක්ෂම් මවන්සු ඉවත් කරාන්නඩ කියලා. ඒ ඉවත් කරනකොට දාය වගන්තී තියෙනවා ඒත් ඒපු ෆයිනර් විතෝලිින් පේමන්දුව එක්වටයි අදාළ වියදමක් තියෙනවාඒක අඩු කරන්නු බැක් දෙක අන තෝට ක්ම්්‍ර මවන්් අං කරනං ඒ සම්බන්ධයෙන් යම්කිසි වියදමත් තියෙනනං ඒ වියදමත් අයින් කරන්න ඕනේ තෝට ඉතුර වෙන ප්‍රමාණය එක යම්කිසිකෙනකට දස් විසි ජනමාරි පලවෙදිී දන්න එක්සේම්ෂ එක අදාළ වෙන්නේ දලාආදාමෙන් කොටසක් එක්සෙම්පිදියට හතරෙන්ක් ඉවත් කරද්දි වියදන්ටිකත් ඉවත් කරනවා. ඉතුරු වෙන හතරෙන්තුන අදාල වෙන්නේ මුල් මාස නමේයට එක දෙනි මාසතුනට අන්න ේතුවන්නේ මොකද ඇදිරිවේ එක තුරු වෙන ප්‍රමාණය අන් ඕන මුල් මාස නමේට තෝට ොල් මස නමේ බදනීතී තමයි ඒ සඳහා අධර්කරගඩ ඕනු. ඉල් පස්සේ දෙමම කතා කර මේ කියන කරුණු සමාගම්වට වගේම වෙනත්තා ඇතන සඳහත් අදාළ වෙනවා ඒ අතර ඉන්නවා චරිටබ චබ එකට පොලිආදායමක් ලැබුණ තේකත්ෆර්විඩිින්ේම් එකක් තෝටෆයිර් විෝින්ේ සම්බන්ධ වෙච්ච හැමවස්ථාවකදීම පිට පෝරටා බේසිස් එකකින් අයිංවෙන්ඩ සිද්ධ වෙනවා ඒ නිසා කල්ටබර්ල් ඉින්ස්ටියෂන් එකටත් මුල් මාස නමී පොලියක් ඇවිත්තියෙනවා නම් ඒ සත්‍ය වශයෙන් උද්ගත වෙච්ච පොඩිය පන විත්හෝඩින් පේමටි එකක් විදිහයට යොදාගන්න පුළුවන්. ඊළංඟ මාස තුනට ඉතුරු වෙච්ච පොිය තක්සේරු කරහැක ආදායම කොටසක් විදියට සර කණ්ඩ ඕන. එක විශේෂ අවස්ථාවක් විදිහයට කිය හඳන ගණ්ඩුවේෙනවා මොකද පෝරාටා බේසිස් එකක නැතුව ඇක්ුව බේසි එකකට ඉඩ දෙන තවත් අවස්ථාවක් නිසා. ඊට පසෙ දැ මම කතාකරේ තක්සේර කළ හැකයාආදාෑම විල බදුවයි කළ හැකයාදායම ගනම් බලා ඒ විදිහට ගණනය කරගෙන යන තත්වයකර තමයි බදුව අයික හැකයාදාෑමට හතරින්තුන හෝ හතරින්ක දාළ කරගන්නි ැනෙ හැබයි සමාගමකටත් ව්‍යාපාරික හෝ ආයුෝජනවලින් අලාබභ ඇතිවන්න පුළුවන් එක ව්‍යාපාරෙන් අලාභයක්තිබිල ආයෝජනී ලාබභයක් තියෙන පුුවන් එම නැත්තන් ආයෝජනය ලාභ්‍යයක්ඇති බිල ව්‍යාපාරයේ ලාභයක්ෂයෙන් පුළුවන් එහෙම තත්ත්වයක් තුළ බදුව කළ හැකි ආදායම දක්වාම ගිහිල මේ හතර තුනයි හතරින්කයි කරන විදියට කඩනවා කියන ද කරන්න අපහසතාවයකර පත්වයෙනවා ඉති එහෙම තත්වයක ද අයි කරන්න ඕන ව්‍යාපාරික ආදායමී ලාබය හෝ අලාබය හෝය එෙනවා තක්සේරු කර හැකි ආදායමේ හෙමනැත්තං ආයෝජන ආදායමේ තක්සේරු කළ හැකි ලාබය හෝ අලාභය හෝ එලා එතනීදං මේ කණ්ඩනය සිදු කරලා ඊට පස්සේ දෙදස් දාාතයංක විසි අත්තර දන්න දේශයආදායම් පනතේ දහනම්වැනි වගන්තී තියෙනවා ලොස් පිඩක්ෂන් කෝමද කරන්න කියලා ඒ රූල් ස එතනනිදං ඇප්ලයි කරලා ඊට පස්ෙ කොිපන් පෙමෙන්ටඩු කළ ටක්සබලින් කම එකකින් හට ඒ කල්කවේෂණක් කරගෙන යන්නු පුළුව දෙ මගේ උදාහරණ ගත්තාම මුල්ල අවස්ථාව සහ මේ කියන ලොස් එකක් ආවත් කොහොමද කෑකේට් කරන්න කියන එක කතා කරනවා. එතෝට තව තවදුටත් ඒ සම්බධින් අවබෝධය ලැබි. ඊට පස්සේ දැන් මම සාමාන්‍යතත්වයකද කිව්ව ටක්සබලින්කම්ම එක පීරිට් දෙ එකකා අතර හතරින් තුුණයි හතරිකයි කනවා කියලා. විශේෂ සත්වයන් සල කලා ආවත් හැමවෙලාම බදුඇකලක ආදායම ඒ වෙනකොට පීරිඩ් දෙකා අතර වෙෙන් වෙලා තමයි අපිට අධදායම ඉන්නේ. ඊ පසේ මුල් මාසනමේට සංසෝදධනවලට පෙර තිබුණ බදු අනුපාත අදාර කර ගන්න ඕන. දෙවැනි මාසතු වනට සංසෝදධන වලට පසු තිබුණ බදු අනුපාත සහ ඒන ඉතිමේ තත්වය අධාර කර ගෙන ගණය කිරින් කරන්න ඕන. එතවොට සමාගම් බ අනුපාත අදාළ කර ගනිද්දි තිබුණ එක රූල් එකක් තමයි ඇක්ටිකල් පමන් බේස් කියන එක ප්‍රිඩෝමිනන් බේසකේදී අවස්ථා කීපයකට පමණක් එකෑනේ ඇග්‍රකල්් බිනස් එක්ස්පෝර්ට් වගේ ඒවගේ අවස්ථාවල තියෙනවා ඒ කියන ආදාෑමිකන එක්ස්පෝට් කම්පැනි එකක් නම් තක්සේ අදාළ වර්ෂයේ දලා ආදායමින් සීයට අසුවකට වඩා වැඩි ප්‍රමාණයක් එක්ස්පෝට් පලින් ආගොත් තමයි ඒ සමාගම ප්‍රඩෝමනන්ටලිය බිස්නස එක කරා කියලා තර දැම් ප්‍රඩෝමිනන් බේසි එක කියන එකත් මේ නවයෝජනා අත්තරින් අයින්වෙලා යන ප්‍රරන්සිට් එකක් මෙතනින් එහාට ටැක්ස් වෙන්නේ ඒ ඒ ආදායම් කොටස්සේ තුොර දෙදස් දහනමේ මුල් මාසනමයටට පිඩෝමිනියන් බේසික අදාළ වෙනවා දෙවනි මාස්තුරනට එක අදාළ වෙන්න නෑ. එදවට දෙවැනි මාස තුනින් එහාට යන කොට එක්ස්පෝට් කම්පනිකප වගේ දෙයක් කියනවනම් එක්ස්පෝර්ට් වලාබේට ඒ කොටසට විතරක් ඒ අනුපාතය අදාළ කරගත හැකි ඊට පස්ස එතනින් එහට අ අපි දෙදස් හයේ පනති කරපු විදියටම එක්කක් කාදායම් කොටසට අදාළව බද අනුපාත අදාර කරගෙන ජෙවියුතු බද්ධ ගනය කිරීම සිදු කරන්න පුළුවන් හැබැ ඊට පෙර තිබුණේ ප්‍රරිඩෝමිනෙන් බේස එක ඉන්නවා නම් සම්පූර්ණ බදු අයකළ හැකි අආදායමටම අදාර සහන අනුපාතයදා අනුව බදු වගකීම ගලනය කරන්න පුළුවන් කියන එක. තොටත් මේ කැන්සෙප්ට එක මුල් මාස නමේ විතරක් පියාත්මකව නිසා මෙක් බලන්ඩෝනෙත් පිඩෝමිනන් බේසිසකගේ සමාගම ඉන්නවද කියන එක බලඩඕන. මුල්මාස නමය සඳහා පමණයි. මුල්මාස නමී තියන පරිවැටුමා දල අදායමානුව මේආයතන ප්‍රරිඩෝමිනන් බේසිකේ ඉන්නවද නැද කිය බල්ලා. එහෙම ඉන්නවනම් ඉතරක් අදාල සහනපාතේ ලබාධීත එක එෙමනැත්තාම් සාමානයනු ප්‍රමාණය මුල් මහස නමයට අධාර වෙනවා. ඒ කරුන්ටික තමයි බදු ආගණණය සම්බන්ධයෙන් අපි ලබාදීර තියෙන ගයිඩ්ලයින් එක වෙන්නේ තෝට ඔය ගයිඩ්ලයින් එකට අනුව තමයියම්සිකෙනෙක් යම්කි සමාගමක් බදු වගකීම දෙදස් දහනමේ විශස්ස සඳහා ගන්නේ කරලා කරන්න ඕන. අපි බලමු දැන් මේ කියපු කරුණු අනුව. බොහෝක් තැන් ආවරණය වෙන විහ උදාහන දෙක් තමයි ම හදලතියනෙන් තෝටඒ උදාහන දෙකෙන්ම කරුන්ටික පැහැදිලි වෙහි පලවෙනි උදාහනය තමයි ABC කියන සමාගමක් තියෙනවා ABC සමාගම නිෂ්පාධකයෙක් විදිහට තමයි මූලි වශයෙන් කටයුතු කරන්නේ රබර් නිෂ්පාදන දේශී වෙළඳ පොට වගේ විදශවවෙරඳ පොටත් සපයනවා ඉට පස තක්සේර වර්සයම ආදායම් විස්තර තියෙනවා පිරිවැටුම දේශය වෙළඳපට පිීවැටුම මිලියනෑට සියකුයි විදේශීය වෙරඳපට පිරිවැටුම මිලියන තුන්සීයකුයි කියන විදියට තමයින් ආදාෑම ලැබිල තියෙන්නේ විදේශ වෙලඳපොලේ කියන කරුණෝල කියනවා අදාල ලැබීමම් පොර ින්න් කරන්ස් වලින් බෑංකෙක්කට ලැබිල තියෙනහොද තියෙනවා කියලා මොකද මේ කරුණු අදදාළ වෙනව දෙදස් විසේ ජනවාරි. ද පස්ස සංසෝධනයන් වට පෙර තියනන ඉතිමේ තත්ත්වය වෙන්නේ එක්පෝට් කියල තමයි අපි කිවේ හැබැයි සංසෝධනයන්ගේ පස්සේ එක්ස්පෝට් කියරනමේ කියන්නේ. පොරිකරන්සි ලැබෙන්් ෝඕන ක කියන කරඩිෂන් එකක් තියෙනවාව. තිය නිසා පොර සඳහා ලැබෙන්ඩ ඕන තෝට ඒ සඳහා සම්පූර්ණ පිහිවටම එතකොට තක්සර වරසට මිලියන එ්දා ස එකසීයක් තියවා එක විිකුණුම් පිරිවය ලක්සහයක් අඩු නහම දරලාබේ ලක්ෂ පහක් ඇැවිලා තියෙනවා. ගිනුම්මානුව එක්ස්පෙන්ඩිච සහ අද රිඩක්ෂන් මිලියන දෙසයෙකුත් ලක්සහයක් වියදංකරලා තියෙනවා. ඉල්පස්සේ අද ඔපරේටිං ඉන්කම් තියනවා ඉට්‍රස්ට් එකක් මිලියනයකුයි ඩිවිඩන් තියනව මිලියන හතරක් එකැනය කර ඇවිිල තියෙන්නේ කම්පනි ඒගෙන් බිසිකම්පැන එක කම්ප කම්පනී ඒකින් ලැබිලතියෙන්නේ ඒවාගේම කිනව කම්පැනයේ ඩික්‍රියයා කරලලාතිනේ ඩිවිඩන් එයාගේ බිස්නස් ප්‍රොෆිට්ටකින් කිල මොකද එහෙම නැත්තුූ අපිතමු ඒ කම්පැනියෙනක් කම්පැණනිකින් හම් ච්ච ඩිවිඩන් පාවිච්චි කරලනං ඩවින් ඩික්‍රියයා කර තින බොහ ිටක්ක වි තෝ ින්ටක් අඩු කලති විතෝ ින්ටක් අඩුරල තිබුත් වාසනමේ සඳන් නිදසෙනවා එ විතෝල් ින්ටක්ස් අඩු කරලා නොතිබුණත් ඒකම්පැනයේ ඩිවිඩන්ඩ ඩික්්‍රියා ක ලතින වෙනත් සමාගමක ඩිවිඩන්ඩක්කින්නම් අලුත්යෝජනානුව ඒක විදහස්ස නොය ැනින්. ඒගෙන් බීට විල බීගෙන් සීට යන තත්ත්වයන්න සීගේ අතේදී විත්තෝඩිින් අඩුවනා හෝ නොවනා අලුත්යෝජනානුව ඒ බදු කරනට අහුුවෙන නෑ බදු බද්ධට නැවත සර කණ්ඩෝඩි නෑ හැබැ මේ අවස්ථාවේදී ABCකම්පනට ඒකම්පැනීෙන් ලැබිච්ච ඩිවිඩන්ඩ එක ටැක්ස් වෙනවා. මොකද එක යාගි ලාබෙෙන් කරලා තියෙන් නිසා දෙවනි මාසතුරනට එක ටැක්ස් වෙනවා මුල් මාස නමේට එකක පයින විත්තෝලින් පේමටි අපි දෙට තමයි සලකණ්ඩ හුුණ. ඉල් පසේ විදේශයන්ට මේ සමාගම සේවා සැපීම් කරලා තියෙනවා එතනද සේවා සැපයුම් කිව්වාම මේ සේවාවන් ලංකාව ඉදලා තමයි ඉඳගෙන තමයි සපේ තියෙන ලකාවම් පිට ගිහිලනමි එතට ලංකාව ඉද ඉඳං විදේශයන්ගේ පාවිච්චිකීම සඳහා තමයි ඒසේවේ සපේරතියෙන. ඒ සඳහාත් පෝරන්කරන්සි ලැබිල තියෙනවා. ඇතර මෙතනන් අදහස් කරන්නේ දෙවනි මාසතවනයේ ක්‍රියාත්මක වෙන බධයෝජනා අනුව ඒ ප්‍රමාණය බදු නිහස් සාදායම් වෙන. එතෝට අවුරුද්ධටම දහදා කම්බෝනහම අපි හතරෙන් ප්‍රමාණයක් නිදහස් කරන්න ඕන. දෙවැනි මාස තුනට ක්‍රියාත්මක වෙන භදෝජනනුව. තොට අද ඔපේටං ඉකම් වෙනත්තාආදාෑම් රුපිය රුපියල මිලියන පහළවක් ලැබිල තියෙනවා ඒ කොක්කොම එක්කහුලා ගිනු මනුව ලාභය ලැබිලතියනවා මිලියන තුන්සිය ධාත්‍රයි පාරසීයක් ආයතනයේ ඊසී ගෙවල තියෙනවා ඉට පස්ස කාර්තුගෙවීම් කර තියෙනවා යාගේ සෙට්ටිට නුව මිලියන හැත්ත දෙකක් ඉට පස්සේ අෙකුත් ගණණය කිරීමම් සඳහහා ඕන වෙන රොතුොටික් දීර ති ලංකාවෙ වෙෙනඳ පට එකන දේශය වඳර් සපේපු ආදායම් තනෝ එක විස්තරදී තියනවා. විදේශ වෙනඳපර්ට ස පිරිවැටුමේ අදර කාල පරිචි දෙක දෙක විතර ද තින. තොට ඩවිඩ ින් මි සත්‍ය වසින් කොහමද ැබල තියනෙ කියරදී ති. තොට ංකෝ ඩිවිඩ මුල්මා නම ක් ිවිඩ එක යිනල් වි ෝ ින් ට ක් කිය. තොර මේ හාර්දාහින් තුන්දාහක් පයිනර් විතෝලිම්පේමන්ටෙනවා ඉතුරු දහ තක්ෂේරු කළ හැකි ආදාය මේ කොටසක් විදිහට ගණ්ඩෝ ඕන ඉල් පස්සේ ඩොනේෂන් කොයි විහද ැබිය තියන කියර තියෙනවා. ඩොනේෂන් දීර තියෙනවා පලවිනි පිරිඩකේ ලක්ෂ හතරයි දෙවැනි පිරිඩගේ ලක්ෂ දෙකයි මේ ඩොනේෂන් සම්බන්ධයෙන් කියනවා මේක සුදුසුකම් ලබන පරිත්‍යයාගයක් විදිහට සලකණ්ඩ අවශ්‍ය කරුණු ටික තියෙනවා මොකද ආයතන ගතව රැකවරණය සරසන මේ ආයත්තනයකට තමයි මේපට චරිිකට ඩොනේෂන් දී තිනි ඒේ නෙ ඒ සය සුදුස්කම් ලබන ගෙවිීමක් විදිට අඩු කරන්න හිමිකම් ලබනවා කීම එක. ඊල් පස්ෙ ඉන්ට්‍රස්ටෙක්ටයි ඩිවිඩටයි අදාළව විත්තෝලින්ටක්ස් අඩු කර පුවිස්තරත් දීර යෙනවා අපි බලමු කෝ විදිහයට දෙතවට බදවාගානය කරන්න කියලා ගිනුම්මනුව ලාබේ අපේ ගිෙනුම්වල තිබුණ තුන්ලක්ස දහත්‍රදා සාරසීයක් ඒක මෙතෙන්ට හරගෙන ඉපපස අපි මුලින්ම බදු නිදහ සගයන් අයින් කරනවා ෆොරිින්කන්සල්ටන්සි පී අපිට ලැබිය තිබා රුපියල් දහදාහක් ඒ දහදාහෙන් හතරෙන් එකක් තමයි අපි අයිකර ම කිව පෝරාටා බේසිකයන විදාගානය කියලා මෙතෝට මෙතන මේ තියෙන රුපියමිලියන දහයෙන් අර එකක් තමා අප අයින් කරන්නද අපි දහදාහම ලැබිල තින දෙවනි කාලාලපරිච්චේද කිය තෝට කෙනකුට කියන්න පුුව මේ දහදා දෙවනි පිරිඩකේ ලැබිච්චනිසා මේ දහදාහමයින්කරන්න දෙෙන්ට ඕන කියලා එමත්ම් මුල් පිරඩකේ ලැිර තියෙනවා කියන්නත් පුළුවන්. එනිසා මුල් තවත් කෙනෙක් කියන්න පුුව මේ දහදාහම ටැක්ස් වෙන්ඩ ඕන කියරත් කියන්න පුළුවන්. ඇැයි ඒක නෙවෙයි කරුණ මේ ඕනෑම අවස්ථාවකදී. ෝරටා බසික තමයි යොදාගන්නු තෝට කොයි පිරිෙඩිකේ ලැබුණ දහදාහිෙන් අතරෙන් එකක් තමයි අපි නිදහස්කිරීම සඳහා සුදුස්කම් ලබනවා කියලා කියන්නේ ප්‍රෝරාටා බේසිසික යොදාගෙන. එතෝට සාමාන්‍ය තත්ත්වයක් තුළ තත්වද දෙවනි මාස තුනට වඩා බොහෝදුරට මුල්මාස නමී තම්මයි ආදායම තියෙන්න්න පුළුවන් පහුගගේ අුදදි තිබ් තත්වය තුළයි නිසා වැඩි බදුදග්‍ය වන පිරිසකට වාසිවෙන්නේ දෙවනි මාස තුනේ ප්‍රමාණයටත් හතරින් එකක් දක්වා පෝාට අ බේසිසකම යොදාගන්නක ඉතාම සුළුප පිරිසකට තමයි තුළ හර දෙවනි මාස තුනේ වැඩියාද යමක් තියෙන පුුවන් ඉඩකඩ තියෙන්නේ එහම නැතිනම් දෙවනිමාස තුනට වඩා මුල්මාස නමී තමයි වැඩපුරආදායම තියන ඉඩ තියෙන්නේ පහුගේ කාලෙ තිබ්බ වාතාවරණය එක තට අපි ප්‍රෝරාට බේසික යොදාගන්නවා පැහැදිලිව මෙතන කියන්්ඩා වශ්‍ය වෙන්නේ එක මොන විදිහට ආවත්තාදායම අපි ඒ සඳහා යොදාගණ්ඩ ඕන හතරෙන් එකක් තමයි පැත්ත කට කරන්න ඕනු. හැබැයි ෆයිනර් විත්තෝඩිින්පේමෙන් මංන විේෂයෙන් සඳහන් කරන අවස්ථාවරකිවෝ ඩිවිඩන් වට ෆයිනර් විත්තෝඩිින් පේම නිසා විශේෂයෙන් ඒක සලක්තැකි සත්‍ය වශයෙන් මුල්මාස තුනේ ල බිච්චටික අයින්කරන්නපු න්ක්‍ර තෝට අපිට සත්‍යවසය ලැබිච් ප්‍රමාණය දීරතියෙනවා ඒ ප්‍රමාණය රුපියතුන් මිලියන තුනක් අපි පැත්ත කර කරනවා එකන එක ඉවත් කරනවා. ඊ පස්සේ ආයෝජ නාදයම්දෑම මෙතරන මුලින්ම හොයාන ව්‍යාපාරිකාආදායම් නිසා ආයෝජනාධදයම් ඉතුරුවෙන ප්‍රමාණය තමයි මේ අයින් කල තින ඒ එක ඉට පසේ අපව් සලකනවා. පොලිසාහ දෙවනි මාස තුනීල බිච්ච රලාාංශාධෑම තමයි ඉතුරුවෙන යෝජනනාදාදයමම් දියට ඒ ප්‍රමාණය තමයි මෙතන මේ ව්‍යාපාරිකකාආදාෑයම ගලණය කර නිසා තමයිඒ අඩු කරලතින බැයාපහුම මෙිතන ඒක නැවතත් සලකලා බලනවා. එතවට ඒ ප්‍රමාණය අඩු කරහම එන අගේට අපි වියදං විදිහට ඩිස්සලාව වෙන දේවාටික ඇඩබැක් කරනවා එතෝට ඩොනේෂන් තිබුණ අපි වියදමක් විදිහට ඉට දෙන්නේ නෑ එනිසා ඩොනේෂන් එකතු කරනවා තක්ෂේරුවාර්සයම් ප්‍රමාණය මංකිව්වාක්ේට මව්ටයි ෆනල් විෝඩින් පේමන්වට අදාල වියදං ඉඩ දෙනි නෑ කියලා හැබැයි මෙතන අපි කියන්නේ මේ ෆයිල් විත්තෝඩින් පේමන්ට අදාලව වියදමක් තියෙනවාද කියලා ඒ නිසා වියදන් පන රිතඩින්පේමන් සම්බන්ධන්සල් කරන හැබයික්සම්ට මවන්් මේ පොරින් කන්ර්ටන්ට අදාව තියෙන නිසා ඒ සඳහා පෝරටා බේසික යොදාගෙන හා පණහක් වියදැන් ඇබැක් කරනවා. හැබැයි මෙතන පෝරට බසි මේ වගේ අවස්ථාවක යොදාගන්න කියන අපි ගයිඩලයින් නොට කියරනෑ යම්කිසි කෙනකුට පුළුවන්නන් මේ පොරින්කන්සර්ටන්සි පීවට ගියපු වගේ අවස්ථලම ක්ට වන්ටට පු ියදම මෙචරයි අවරුද්ට කියන එක කිවොත්. ඒ අනුව ප්‍රෝලාාට බේස යෝදාගන්ටුවම නැත්තං අර මම්මේ හදර තියෙන විදිහටම කරාඩා වශ්‍යනෑ වියදාාන් ඩිස්සලව කිරීම සම්බන්ධී. ඒකන වියදම සත්‍ය වසයෙන් කෙනෙකට හඳු ගාන්නඩ පුලුවන්න්නම් පොර මේ කියන නිදහසාදායමට තක්සේරවාර්සයම ඒ වියදදාම් ප්‍රමාණයාරගෙන හතරංික් ඩිස්සලව කිරීම ප්‍රමාණත් වෙන මොද එෙ ැතිනම්. මේ වගේ මේ උදාහනය මමම සියලුම වියදන් සමානුපාතිකව දේශය හා විදේශය දේවල්වට යෙද යොදවලා තියනවා කිවට ප්‍රායෝගිකවේ තත්වේ නැත්වෙන පුළුවන්ති නිසා සතතිවසයම සියලම වියදන්ටි කන්ල්ලයිස් කරලා පොරින් ඉින්කම්මෙක් උපයාන්ටගේ විියද චරයි කිව තඒ ප්‍රමාණය හතරෙන් එකක් ඩිස්ල කිරීම ප්‍රමාණවත් වෙනවා. ඒවිදිහයට ගැලපීම් කරහම ව්‍යාපාරික ලලාබයනවා තුන්සිය අත්තයි නැව පනක් මිලියන තුන්සිය හතකුයි නව ලක්ස පනස්දාහක්. ඉන් පස්සේ අර අප ඇත්තකර කරපු අයෝජනාදායම් නැවතත් එක් කහු කරන. පොලිියාදායම තක්සේරු වර්සයටටම මිලියනයයි ඩිවිඩ් ින්කම එක දෙවැනි කාල පරච්චේදයට මිලියනය අයි විදියට දෙදහක් ොටඒටෙක් කහුනාම තුන්සිේ නවේ නැවසි පණහක් කියෙනවා. ඉත් පස්සේ ඩෝනේෂන්ක් මකිව කොලින් පේමට විදිහයට ඉඩ දෙෙනවා කියලා ප අඩුකීම් සියමාවට යටත්ත ලක්ස පහ කඋපරිමයක් කඩුපරගත්තහ කිය තෝට බදවා එක කළ හැකි ආදාෑම තුන්සිීනාවය හරසි පනහක් කිෙනම්. ම තෝොට කිව්වමී අවස්ථාවල් ඔකුවොට ව වස් වෙනත් විදිහ ට්‍රීටමෙන්ට් අදාළ වෙන්නේ තෝට අපිට පුළුවන් දිගට ම ටක්සබල් ඉංකම්මි හදාගෙනය අන්ඩ අර කිය පුූප දෙස්වලට යාටත්ව. පසේ ටක්බලින්කම්මි අපිදැන්ම කාල පරික්ෂද දෙක අතර බෙදන්ඩ ඕන මේකති බුණාර ෆෝරිංකන් සල්න් සිිී නිකම් වලින් දෙ අපේ හතරින් එකක් ඉදහස් කියලා අයින්කරහම් අමර උපදිස් ගැන පැහැදිරි කරාදිකිවවා ඉතුරු ප්‍රමාණය අනිවාරයම මුල් මාස නමයට තමයි අන්ඩඕන කියලා. ඒ නිසා ෆොරිංකන් සල්න්ී එක ඉතුරු මාසනමයට අදාළ ප්‍රමාණය පස්පීරිිය දෙකට කෙලින්ම රෙකෝගනයිස් කරනවා. ඉපසසි ඩිවිඩන් ඉංකම්ගෙක් ගත්තාම ඒෙත් මුල් මාසනමයටට අදාරට යිනර්විත් තෝඩින්පේමෙන්ට්ුන හම ඉතතුරු මාසතුනනි පිරිෙඩ් එකට යන්්ඩෝඕන නිසා ඩිවිඩන්ින් කම එකත් අපි දෙවනි පිරි්කටවෙෙන් කරගන්නවා ඉතිරයේ පමණක් කතරෙන් තුනයි හත්තරෙන්කයි විදියට මුල් මාසනමේයටයි දෙවැනි මාස්තුන්ටයි වෙන් කරගන්න. ඉතට ඔය විදියට තමයි බදුවය එකක හැකි ආදෑම පීරිේ දෙක අතර වෙන්කරන්නේ තෝර බදදුුව එක හැ දාෑම මුල් පිරි එක මිමිලියන දෙේ තිස්දෙකු යි ටලක් හත්ත පන්දාක් න දෙවනනි පිරිියට් එක මිියන හැත්තහයකුයි පලක්ෂ ඇත්ත පන්ඳාහක ප්‍රමාණයක් එනු. දැ ඉන්පසයක් බලම් බදදු අයි කර හක ආදාෑමට කොයි විදිහරත ද අනු පාදාල කරගාන්න කියලා. එතන්දී නැවතත් මම කර ති න තැති දවනි ක පොලේෂනගේ ොක ව න සක්කලනෑ බැයි පොලියාදාෑම දෙක්ත දෙක කටල්ල ති න මොකද දෙවනි පිරිට් එකේදදි පොි දාදමට වෙනත් විදිහ බද අනුපාතයක් අදාල වෙ නිසා. එහම නැතිනම් අරක් පාරණදීම තමයි කරලා තියෙෙනේ පස එබ්බලම් කොහොමද බදුවවනපාතය අධරවෙනකිර මේ සමාගම විදේශයන්ට විදේශයන්ට බාණ්ඩහා සේවා සපේන ආහිතනයක් එතට විශේෂෙන් බාන්්ඩ ඒවගේෆොරිින්කන්සට විස්කන එකත් මුල්මාස නමේ තිබ්බ තත්ත්වය අ සේවාපනයිනයක් විදියට සරකන්න පුළුවන් එතවට ඒ ප්‍රමාණය අනුව අපි බලන්ඩෝන මෙ ප්‍රඩෝමිනට් ලිමේ බිස්නකක්පෝට් ගුඩ සන්වි සප්ලයි කරලාතිය නොද කියලා එහින් බැලුවවාම එක කල්කුලේෂන එකක් තමයි මෙතර නොට් පන්න එක කරලාතියන එයාගේ අනුපාතයේ දා හතයි දෙසම හතයි දලාදායමට අදාළව කරලාතියන මුල්මාස නමී කාලපරිච්චේවට එතෝට ඒ කාල පරිච්චේදේ යා මේ පරිඩෝමිස් එක්ස්පෝර්ට් කෙනෙක් නෙමෙයි ඒනිසා එයාට හැකියාවක් නෑ මුල්මාස නමී ධාහත්‍රය අනුපාතය යොදාගණ්ඩ. එනිසා ඇතට මුල්මාස නමී සම්පූර්ණ බදුවයකළ හැකි ආදායම් මත එයාට අදාළ වෙන බදුවනුපාතය වෙනි සියයටට විසි අටයි. එනිසා මුල්මාස නමී ආදායම එනවා දෙක් මිලියන දෙසේ තිස් දෙකයි අට ලක්ෂ හැත පඳහක් ඒ සම්පූර්ණ ප්‍රමාණයටම සීට විසියටක් බදුවනුපාතය එනවා. තමයි මුලිම ගානය කරතිය තොට දෙවනි මාසතු වනේද මත් පහැදිී රදිකවවා එකක් කාාදෑම් පොටස් වලට තමයි බද්දව අනපාත යොදාගන්ඩ ඕන කියලා. එතවට මේ සමාගම දෙෙවනි මාසතුන ක්ස්පෝට් වලින් ැවිිච්චාදායමට අනුපාතය සීට දාහතරය එතොර දැන් මෙමතන අපි බිෂ්නසිංකම්මගී තියෙනවා හැ මලන හැත්ත පහයි තුන්ලක්ෂ විසි පන්දාහක් මේ හැත්ත පහයි තුන්ලක් විසි පන්ධාහතරය මිලන හත. ඒ ප්‍රමාණය අතරේ තියෙනවාක්පෝට් ප්‍රොෆිට්ෙක්කුයි ඉතුරු සම්පූර්ණ ප්‍රොෆිට් එකම නිෂ්පාදකෙක් විදිහයට නිෂ්පාධනී සඳහා යොදාගත්ත ප්‍රොෆිට්ට එකක් කියලා. තටමී හැත්ත පහහි තුන්සේ විසිපාහ මිියන ඇත්ත පහහි තුන්ලක්ෂ විසි පන්දා හා මැනුෆක්ින් පොෆිට් එකයි ක්ස්පෝර්ට් පොෆිට් එක දිහට කොහොම ද කඩා ගන්න කියන අපි ගයිග්ලයිවල කියරනේ. ඒ නිසා ඒ සඳහා බදුගෙවන්නට පුළුවන්. ගැලපෙන ක්‍රමයක් යොදාගණ්ඩ සාමානයෙන් මේ වන්ගේ අවස්ථාවල අපි දෙදස් හයේ පනති කටයුතු කරද්දි යොදාගත්තටර්නෝබේසි එක ඉතින් එනිසා මේ හැත පහහි තුන්සේ විසි පහයි කියනගේින් පොිකයිෝට පොෆිටි එකයි විදිහර කඩාගණන්නඩ අපිටර්නෝබේසිසිකම යොදාගෙනකීම එනිසා තමයි මේ මෙතන ම මගේ ගානින් දෙවැනි පිරියට්කේ පිරිවැටුම් විස්තර වෙනම දීරතියන ටෝටල්ට යනෝ එක ලක්ස පහක් තියෙනවා එක්පෝට්පලින් ලැබිච්චට නොවක ලක්ස දෙක් තියෙනවා තෝට යනෝ තමයි මේ ආදායම් දෙකට කඩාගෙන තියෙන්නේ පිරිවැටු අනුපතිය මොකද මේකට ඇතරම අපි හරියට ගත්තොත් මුල් මාසනමය දෙදස් දහට දහනමී තක්සේරුවර්සහි බදවාගානයට සමානයි දෙවැනි මාසතුනයේ බදවා ගණනය දෙදස් විශ්ව විසයගේ බදු ගණය කරන ක්‍රමට සමානයද මේ වගේ තැනක තෝට ලබ අුදෙදදි ටෙක් කම්පිට් කරන්න ොන ඉදි බේසිකක්යෝදගන තියෙනිසා එක කියරණ නිසා සාධාන පදනමකට මේ කියන ලාබේ කඩාගන්න පුළුවන්යාට එතෝට ඒ අනුව අපන එන මත ලැබිච්ච ලාබේට ඒ ලාබ කොටසැට දෙවින් පිරිේකේද සීට දාහතරය අනුපාතය තම අදාළ වෙන්නේ නිෂ්පාදකෙක් විදිහට ලැබිච්චලාබේයට සියට දහට අනුපාතය අදාළ කරගෙන බද්ධ ගානය කරන්න ඕන. ඊ පස්සේ ඩිවිඩන්ඩින්කම්ම එකට දෙනි වාස්සතුනේ බිච්ච සත්්‍යවයෙන් ිච්ච ඩිවිඩ ිකම එක ත්‍රයිතියන්නේ ඩිවිඩන්ඩින් කම්ම එකෙත් බද අනුපාතය සයට දාහතරයි ඒටත් තෝට විශේෂයෙන් ගාණය කරන්න. දම සියල්ලම කරාට පස්සේ ඉතුරු වෙන්නේ ොියආදායමක් විතරයි දෙවැනි පිරේඩ එකට ඒ සඳහා විසේෂ අනුපාතියක් නෑ තෝට සමාගමකට සාමාන්‍ය තත්ත්වයක් යටතිය අදාළ වන සීයට විසි අතරේ බදු අනුපාතය තමයි අදාළ කරගඩ ඕනු එතෝට ඒ විදියට තමයි ද බදු වගකීම ගානය කරන්නේ මේ ගාන තිබුණSC සහ ටෝල්මේම් බද බැරවිදිටයට අඩු කරගන්න පුළුවන් ඒ දෙක අඩු කරහම තක්සේර වර්සට ගෙවන්ට වෙන බදු ප්‍රමාණය ක මේක ඇතරම සැප්තැම්බර්තිහ අවසාන ගෙවීම විදිහටය කර ලති එන්දෝන ඒ ප්‍රමාණය තමයි දෙද මලියන දෙකයි හත් තක්ෂ හත විසටදාහක් වෙන්නේ. ඊ පස්සේම තොරතුරු අපි කොහොමද වාර්තාවට සටන් කරන කියරන අත්තරේ පනතේ වාර්තා සම්බන්ධින් නීති මේ කරුණු මේ විදියට තමයි තියෙන්නේ වාර්තාවක් ලබාදෙන්ට හැම බදුගෙවන්නෙක්ම බෑර්කොටම තියෙන ව්‍යවස්ථාපිත්ත දිනයවන්නේ දෙදදා විස්සයෙන් නොවැැම්බර්තිය තෝට බදුගෙවන්න ඒ දවසට වාර්තාව ලබාදීමට බැන්දිිරසිජනවා. ඒ සඳහා යොදාගන්න ඕන කොමසාරිිස් ජෙනරාල්වරයා විසින් නිශ්චිත කරලාතින පෝම්ස් තමයි ඒෆෝම්සලම් පිට දෙවල යොදාගන්න බෑකෝ ඉල්ලෙක්ට්‍රෝනිිකලින් ඒ පයිරිින්ං විදිහයට වාර්තා ලබාද දෙන්න පුළන් එහමනැත්තං මනවලි වාර්තා දෙන කෙනෙකුට ඒ කොමසයි් ජෙනරල්වරයාගේ ආකෘති පත්‍ර යොදාගෙන තමයි වාර්තා ලබාදෙන් ඕන. ඉ පස්සේ වාර්තාව ගබදු ආගානයට හෝ වාර්තාාව පිරවීමට ස්තිර සේවකෙක් නොවන වෙනත් කෙනෙක් උදව කරලා තියෙනවා නම් එයත් වාර්තාවේ අසංකරන්න ඕන ඊරි පස්සෙ බදුගෙවන්නත් අස්සංකරට පසේ බදුගන්නා හෝ බලයලත් නියෝජිතය ඔහු වෙනුවෙන් අසංකරන්න බලය තියෙන කෙනා අසංකරලා වාර්තාව දෙපාතමේන්තුට ලබා දෙෙන්න්න ඕන. තුොට ඔබ දන්නවා හැම කෙනෙක් වගේ වාර්තාව සඳහා වාර්තාව ලබා දියතු දිනේ නොවැම්බර්තිය හැබයි දඩ පැනවීමකින් තොරව වාර්තාව ලබාදීමේ කාලය දීර්ග කලතිනවාන් දෙදස් විසගේ පෙබ්‍රවාරී විසියට දක්වා පවතින තත්ත්වයන් තුළ දේම තත්වයක් ආවාහම දෙ වාර්තාවක් දීම තුළ බදුගෙවන්නාට ඇතිවන ප්‍රතිඵල දෙකයි. එකක් තමයි වාර්ත නොවැම්බර් තිය දන්න නීතිමය බැඳීමක් තියනවා ඒ නීති මේ බැඳීමටු නොකරාහම ීති වැර. ට ඒ සම්බන්ධීන් එ ප්‍රතිඵල තමයි දඩ පැනවීම හෝ වෙනත් ක්‍රයාමාල්ගේ තෝට දඩ පනවන්නේ වෙනත් ක්‍රයාමාගුවලට යන්නෑ කියනෙ තමයි කුොසාල නලර දන්නන්දීරතියෙන. එ තෝට ඊරංග අවස්ථාව තම අපි දන්න ටයිම් බා කියන අවස්ථාව ටයිම්බා කියන එක මේ පනති හැටියට බලපෑමක් නෑ මොකද වාර්තාාව දෙෙනනදව සිදන් තයි ටයිම් බඩ ටික ටාර්ක් කියන්නේ තොට යහම්කි කෙනෙක් වාර්තාවන වැැම්බරතියට පෙරදුන්න තේදවසිදන් මාසතිහක් ගාණනය වෙනවා නියමිත දදුන්න දුන්න ඒ දවසිදම් පස්සේ හෝ ඒ එම දුන්න තේත් ඒ දවසිනම් තමයිටයිම් බාඩට එක ස්ටර්ට්වේ තෝොට එහෙම තත්වයක් තුළ හැම බදුගෙවන්නන්නේෙකොටම වාසී තමන්ගේ වාර්තාව නියමිත දිනට පහසුනම් ලබාදනක හැබැයි මේ අවස්ථාව තියන ත්වයවුඩ පුළුවන්ඒයායට දඩ පැෙනවීමකින් තොරව දෙදස් විසයක පෙබ්‍රවාරරි විසියට දක්වා තමන්ගේ වාර්තා ගොනු කරන්න ඒවගේ අවස්ථාවල වෙන එකමදී කොමසාරිස්් ජෙනරල්වරයා විසින් වෙනත් ඇක්ෂන් එකට යන්න නෑ හැබැයි ස්ටයිම් බාඩ්ක සල කන කියෙනෙකුට පුළුවන් තායික්මින් තමන්ගේ වාර්ථාව දෙපාර්තමෙන්කට ලබාදන්න ි ලමු කොහොමද කියලා මේ වාර්තාාවේ අර ගණයකර පුදාහරනය තොරතුරු ෙන් දාානෙකිලා ඉටර්න එකට එතරම් අපාසු නෑ මොකද මේ වාර්තාාවේ ආකෘතිය ගේ පාර ආකෘතියම තමයි. ඉතා සුළු වෙනස්කම්ප්‍රමාණයක් තමයි තියෙන්නේ. මොකද ඒ සමාගම් බදුවගණනය තුළ තනිපුද්ගල බදුගනය තරම් සංකීන අවස්ථානෑ මොකද සේසිෙන් රීලීෆ් කියන දේවල්. බදු සහන අදාළ වෙන්නේ නෑ සමාගමකට එනිසා. පහසුවෙන් සමාගම්වාර්තාව සකස් කිරීමේ ඉඩ තිබුණා නිසා ගපාර්වාර්තාව බොහෝ බදුගෙ වනයට මේ වෙනකටත් කැමිලියක් නිසා ඒ වාර්තාවේ විශාල වෙනස්කම් සිදු කරලා නෑ ඒවාගේමයි වස්සර ගත්තාම වස්සරී බදවාගන්නේය ඇතුළු ඒසි රුද්දේම සමස්තයක් වශයෙන් මේ අලුතයෝජනා සහ පරණ තිබන ඉතිමේ තත්වය දෙක එකතුව අනුව බදුගෙ වනයට කපිකේට් වැ නිසාත් සමහර තැන්විෙනස් නොකර ඒ විදිහටම පවත්වාගෙනගේ බදුගෙවනයට ඒ තුළින් පරන පුරුදු විදිහටම රිතානක දෙන්න පුළුවන් නිසා. තොර මුොලින්ම හැම වාර්තාකොම් වගේ මේහිවාවර්තාාවත් මුලින්ම තමන්වාසික ආයතනය අද නිර්වාසිකද කියනක සක්කනන් කරන්න ඕන රෙසිඩන් මේ ක ෙසිඩ් කම්පිනයක්ක් නිසා ෙසිඩ් කියන තැන දාරතින. ල් පස්සසි තමන්ට අදාර වන්න තොරත්තුරු හැම වාර්තාාවක්කම වගේ පටන්ගඩඕන එකෙක් ෂෙඩියල්ලට කියලා ෙඩියල් පුරවලා ඉට පස්සෙ තමයි වාර්තාාව මොල්පිටුව පුරුවන්ඩෝන එතට මේකක්ේම්ට මව්නේ තිබ නිසා ෙදියල් වන්න එක අනෙකුත් තිබ්බාදායමනු සෙඩියල්ට4ෝඒ වගේ ෙඩියලටික පුරුවන්ඩා වශයන අපි ෂෙඩියලටි බලමට පසේ තොරොතුර තමයි වාර්තාව මල්පිටුවට ඉන්න. ඩෙක්රේෂණෙක් ගැන ම කතාකර ඩෙක්කරේෂන් එක තියෙන්නේ බදු ගෙවන කෙනාට ඒ වගේම පනති කියන හැටියටම සඳහා වෙනත්ෙනෙක් සහය වෙලා තියෙනවනං එයා අස්සංකරන්්ඩෝඕන කියලා තියෙනව නිසා යාට ඩෙක්්‍රේෂණ එකක් නෑ පාට්ටඒක සහයි වෙලා තියනවන යස් කියදාලා අස්සංරන්්ෝන සහය වෙලා නැත්තන් නෝකීන තැන දාලා අස්සන් නොකර ඉන්න පුළුව. එතට ඩෙක්්‍රේෂණ එක අදාල වෙන්නේ බදු ගෙවන කෙනාට මේ කියලා තියෙන විදිහයට ජෙ ෙ ක ප්‍රින් තෝරයි සේජන් කියන අයගං කෙනෙකුට තමන්ගේ අස්සන අනිවාරීමම සතහන් කරලා වාර්තාව ලබා දෙෙන්ට ඕන අස්සන තිබුන් නැත්තංවෙේ වාර්තාවක් අපි වාර්තාවක් විදිරබාරගන්නේ නිසා හැම බදුගවන කෙනෙක්ම මේ අස්සන කෙනෙක අනිවාරීමම දාලාතියෙන් ඕන. ඉප පස්සේ මුලින්ම ෂෙඩල්ට යනකොටම තියෙනවා මේ ටේබල් එක ඒ ටේබල් එක පුරෝවන්ඩඕන තමන්ට අදාල වෙන තොරතුරු අනුව. ඒක ඇෙ දැෂෙඩල් මීට එබලක තියෙන විදිහටම ෂෙඩියල්ට එක සෙඩියල් පෝ එක සහ සෙඩියල් සවන් කිය ඒ ෂෙඩියල් තුන අනිවාරයෙන්ම පුළුවන්ට බැදිිලතියෙනවා මොකද ඒවා අදාළ වනත් නැතත් ඒවා අත්‍යශයෙන් සපය අන්ඩ ඕන නිසා. එතට නිල්ලිටර් එකත් දෙන කෙනෙක්ුනත් ඒ අනිවාර්ය ෂෙඩියල් ටික දෙෙන්්ඩ ඕන ැබයි අනිත් සෙඩියල් තියන ඒවා තමන්ට අදාලනං විතරක්. මුලිම කරන්න ඕන මෙතන ටික් එකක් දාන්නඩ ඕන. ඒ ටික්කි එකක් ධානතිීවල් විතරයි පුළුවන්ඩ ඕන සහ වාර්තාවත් එක්ක ගොුණු කරඩ ඕන. එකඇනේ මෙතන දෙැමම මගේ උදාහනනි ලොස් ිඩක්ෂණ එකක් තිබුරුණ තෝටය ලොස් රිඩක්ෂන් කියන එක එමතන් ශෙඩ 2B කියන එක පුරුවවන්ඩා වශිනේ. තෝට මෙතනෝස් කරලා ඉවරලා. ඒ ශෙදියුල් එක පුරුවන එක සහමුණන එක අත්තරිඉන්න පුුවන් ඒවගේමයි ටැක්සොන් රෙමිටන්ස් කියන එකන්නේ අන් ෙසිඩන් කැම්පැනයෙකට තෝට හැම රෙසිඩන් කැම්පැන එකටම ෙඩල්ෆ කියන එක පුරවන එක සහ අමුනකින් අයින් වඩ පුළුවන්. අනෙක් හැම අවස්ථාවකදීම තමන්ට යමක්යම් සිඩියුල එක කදාල වෙනවනම් ටික්ක එකක් දාන්නටඕන ඒ ටික් එක අනිවාරයම් දාලතින ෙඩියල අනිවාර පුරවලා සහ අමනලා තිීබීම අනිවාරි වෙනවා එහෙම නැතිනම් අපි භර්තාවක් ගොුණු කර පුද්ගරෙක්හලට ාර්ගන්නේ නැති නිසා මොකද මේ ෂෙඩියල් එක සහ රිටන් කියන හැමදේම අත්‍යවසයෙන් සබ්මිට් කරඩ ඕ අවශ්‍ය වෙන නිසා එතෝට මේක මෙතන මේ ඒ කරුන්ටික අපි පැහැදිරි කරලාත් තියෙනවා මුල ඒතැන. එතෝට මේ අයතනය ගත්තා මේ අයතනයට අදාළවන බදු නිදහස් ප්‍රමාණයන් තිබුණ එනිසා සෙදියල් වන්නක පුරුවන් ඕන ඔබ දක්කා රාතන තබල්ලකි මම සෙඩියල් වන්න එක හරිියක් දාලා තිබුණ ඒක අදාළ වෙන නිසා එතවට ඒ සඳහා විස්තර සබ්සිඩියල් හතරක් තියෙනවා ස පලවෙෙනට එක්සට මවුන්් දේශයාදයන් පනත්ත අනුව ඒවගේ ට්‍රන්සිිෂනල් ගැසට් එක දී කියලා තියෙන හැටියට බියෝයි ඇග්‍රමෙන්ට්ට අනුව එක්යි දෙදා සේ පනති යනු එක් ඒවයි අනුව කොයි විදිීට දෙන්න කියලා සබ්සිඩල් දෙකුත් තියෙනවා තවත් ඒ ස ඒ ෂෙඩියල් තුන පුොරොවලා ඒට ඔට එක තමයි දහවිනි කොටුවටෙන්නේ පසක තමයි පිට යනකට යනි තොට දැ මේ කහෙමෙක් අවස්ථයික්කයි තිබුණ එනිසා මම ඒ ප්‍රමාණය ඒ ලාබේ තම මෙතන දාතින පිරිවැටුමන මේේ තෝට ලාබේම ගන්නේය කරලා ඒ ප්‍රමාණය දාලාතියනවා දැම් මේ වසරේ අලුතෙම එ ලොස් එම් වෙච්චායින් කපයක් හඳු ද තින විශේයෙන් ද. ඇග්‍රෝෆාමිං වගේ දේවල්තියනවා එතට ඒව තක්සේරු වර්සිය පුරාම ගොඩක්කයට එහෙම තිබුණොත් දෙදස් දානමී අපේ පවවෙදදි දන් ම ග්‍රෝ ාමින් ක්ෂේම්ෂ එක දාවෙෙනනිට එහෙම තැනක අලාභයක් තිබුණොත් ඒක විතරයි නම් බිස්නස එක ගොඩක්වෙලාට එහෙම කෙනකුට වාර්තාව දෙයක් පුරුවන් නෑ නිසා මේ වසරේ එක්සම් ලොස් සඳහා ඉඩක් තිබ්බා මොකද අවශිතාවේ එන්න පුළුවන් නිසා එතවට ලොස්ස එකක් නම් තියනෙ එක්ම්ෙන් ප්‍රභවකින් ආපු ලොස්ස එකක් නම් එඒයට පුළුවන් මේ ෂෙඩිය වන්ඩ එක පුරුවන්ඩ මේ හැබැයි රිටර්න එක පලවෙනි පිටුවට ගෙන අන්ඩ වශ්‍ය නෑ වරයි පුරුවන්ඩ අශ්‍ය වෙන් ඒ පස්සේ ෂෙඩල්ටූ එක ෂෙඩල්ටූ එකයි සමරිියක පුරුවන් ඉස්සරින් පැදිරවම සබ්සෙඩියල් ටික පුරුවලයින්දෝනට ඒ වන්න එකටට ේ්‍රීවිදි තින ෙඩියටික පුරුවන් ඕෝන ඒවගේම සෙඩල්ට එක සමරීක පුරුවන්ිස්ින් ලොස්ස එකත් තියෙනවනම් ලොස්තකත් පුරුවන් ඕෝන ඉට පස තමයි සමරීක පුරුවන්ඩෝන එතවට ව්‍යාපාරි කාදායම තමයි මේ අවස්ථාව තිබුණේඇක්විටි කෝඩ්ඩ එක අනිවාරයෙන්ධපාර්මීන්ති වේබඩවීන් අරගෙන මේ මෙතන ලි එකත් තියීමම මේ ෙඩියුල පහලින් ලංක එක තිෙනවාොයි දිරිරදක්බිටි කෝඩ ගන්න කියලා ක්ට් කෝඩ් රගෙන එක්ටට කෝඩ් එක පුරුවල බිස්නස් නේච්ර එක ටනෝ එකයි සම්පූර්ණ තක්සේරු වර්සී අදායමයි තමයි මෙතන දානය අදයම් කියනි ලාභය තක්සේරු වර්යෙන් ප්‍රමාණය තමයි ගන්නේ අර පීෙ එකකට කැඩුවට ෂෙඩල්ෆෝ එක දක්වා පෝ එකක හැරු හම අනිත් සියුම් තැන්වල තක්සෂ වර්සය විස්තර තමයි එට කරන්න ඕන එතොට ඉමස්මට ඉන්කම් තිබුණන ඩිවිඩඩ ඉටෙස් ඒ සඳහා තැක්වි කෝඩඩුවට නෝව එක ඒ විස්තර පුරුවන් ඩෝන ඒකෙ එතවට ටෙක්සබල් වෙන නිසා ප්‍රමාණය තමයි අපි ගන්්ඩෝන ඊ පස්සේ අද ඉන්කම් තිබුණොත්ෂෙඩට එක ඒසක් ෙඩියල් එක පුරුවන් ඩ ඕන ප ඇසුරෙන් තමයි ලො නැති නිසාකම් කිය එක පුරුවන්නේ දැ මගේ අවස්ථාවේදී ලොස් නැති නිසා ලොස්වට යන්න නැතුවම තු ඇසුදට කියන එක පුරුවන් පුුවන් එතනින් පස්සේ රිත එක පලවි පේජක පුරුවන් පුරුවන් පස්ස අපි බලමු දෙම කියනගරත් කිව ෙදල් පෝ එක තමයි පැසිරිටේට කරන්න මේ චේන්ජස් වලට ගැපෙන විදිහයට ඒ සඳහා කොහොමද සෙඩියල් එක පුළුවන්න කියලා සෙඩියල් පෝ එක පුරවනකොට අපිට ටක්ස්ර කෝඩ් ටික ගණ්ඩ වෙනවා මෙතන ලිංක එක තියනවා ටක්ට් කෝඩ්ල ලිං එකක් තියවා ඒ ටෙක්ස් කෝඩ් ලිං එක හෝ එම වෙබ්බඩි වෙබ එකට ගිලා ටෙක්ස්ේ කෝඩ් ටි වනලෝඩ් ක ගණඩ න ඉ පස්සේ Seෙඩියල්ෝ සඳහා විශේෂ අනුප්‍රමාණ සහ සාමාන්‍ය අනුප්‍රමාණ කිර තියෙන කැනෙ විශේෂ අනුප්‍රමාණ නොවන අවස්ථා දෙකයි තියෙන්නේ කැන කැපිටල් ගගේෙන් රේටක සිීට හයයි අනෙකුත් විසාමාන්‍ය අනුප්‍රමාණය විසි හතරයි විදිහයට. බදුනීතිය සඳහා විසියට අනුපාතය මුල්මාසනමයට සාමාන්‍ය අනුප්‍රමාණයක් වුණාට වාර්තාව පිරවීම සඳහා එකත් විශේෂ අනුප්‍රමාණයක් විදිහට ගණ්ඩෝන. ඒතට අපි අර කරපු බදවාගන්නේ තුළින්ම මුල්මාස නමේ සාමාන බද අයළ හැකි ආදායම ගත්තා ඒ බද අය කළ හැකි ආදායමට ආදායම මේ කොටසට අනුව බදුවනු පාතේසිියට විසිට ඒ ප්‍රමාණමට බද් තමයි මීතිය තට මැනුෆෙක්චරිින් වෙච්ච වලින් ලැබිච්චලලාආබ කොටස ගත්තා ඒ සඳ හාදා වෙන ටක්ස් රීට් කෝඩ් එක හැත්ත තු වන ඉ පස්ස එකේ ලාබ කොටස එක බදවාය කර ආදායම් කොටස අනුපාතය දහාටයි මෙතන අනුපාතය සටාන් කරලා ඒස් මත එන බද්ද දැම්ම ඉ පස්සක්පෝට් කියනද ඒ පනතට එන කොට එන්න මේ විදි නිසා තමයි මේ බින ් සේ ල ගඩ සෝම චන්ඩයිසින් ම න්ඩයින් පේමන්ස් සින් පංකන්ස් කියර ධාරයන තෝට ඒ සඳහා ටක්ස්රේට් කෝඩ් එක හැට අතර එකත් බදදු අනුපාතේ දාහත්තර බදුවය කළ යැකි ආදායමින් කොටස දාලා බ බද්ධ ගන්නය කළ දානු. ඊපස් විසේ ස අවස්ථාවක්තිබුණන තව ඩවිඩෙන්ඩින්ක් කම එක ටැක්ස් ීඩ් කෝඩි එක ආදායමයි බදුවන පාතේ දාලා මේ විදියට තමයි ශෙඩියුල්ු පෝය එක පුරුවන්නේ තොට වෙනත් සාමාන්‍ය අනු ප්‍රමාණය අපි විසි අතරරික අදාල වුණේ පොලි ආදායමට තට පොලි ආදායමට විසි අතරක් එෙනවා. ඒ අනුව ෙෝ එක පිරෙනවා එතට සෙඩෝ එක ට එක පලවෙනි පේ් එක මේ කියනට න ම්හන් දක්වා ප්‍රමාණයන් අපිට පුරුවගන්න පුළුවන්. එවිදියට තමයිෂෙඩියල් 4ෝ එක පුුවන් තට මේ ෂෙල් 4ෝ එක සහ මේටක්ස්ේට් කෝඩ් යෝදා ගෙන බදුු. ගානනේ බදු ගානය කරපු විදිහට බදදු අනුපාති යොදාගෙන මේ රිටණෙක් පිරවෙෙන් නිසා ලොකු චේන්ජෙස් නැතුව ඉට එක සකස් කරගෙන අන්න පුළුවන්කම ලැබුණ. තොවට මේ ෂෙඩියල් ෝ එක පැසිටේට් කනවා අවශ්‍ය විදිහට මේ චේන්ජස් අනුව රිටනෙක් කොහොමද පුරුවණ කියන එකට. ඉට පාසි ෂෙඩියල් සැවැ සෙඩියල් සවැන්න එක අපිට මේ කිය පපුදාහනය තිබුණා E එතවට අදාල වෙනකොට සිඩියල් සවන් ඒ කියන එක පුරුවන්ඩ ඕන ඉපස්සේෙඩියල් සවන් ඒ පුරුවලා ඒ ඇසුරෙන් සෙඩල් සවන් එකට යනවා මෙතෝටයි ්‍රටනිකේ පේසිකට එම තම්පස් පේජ එකට ඒ අදායම අන්තර්ගත කරන්න ඕ ඉ විත්ෝඩින් තැන් ටෙක්ස් තියෙනවනං එකයන නන්ෆයිනල් විත්හෝඩින් ටක්සි එකක් තියෙනවා න ආයතනයකට සෙඩියල් සවන්බ පුරුවන්ඩ ඕන එතවට මහිතනය හැම කෙනෙක්වොදන්නවා මේ නන්න විත් ෝඩ ින්න්ටක්ස් ක්‍රඩිට ටීරන කොට ඒක් සඳහාප. පෝමැටිකට සෙඩ හදදලා අපරෝට් කරන්න දෙන් ලෝන තෝට ඒ කියපු පෝමටික ටේදේවල් හදන අතරි තමයි මේ ෂෙඩුල් සවන්බ පුරුවන් ෝන මෙතන තියෙනවා ඩඩක්ට ඩියවරරිින්දදිිය ක්‍රේම් ියරරිින්ද මවුන්් කරප පෝර්ඩ් කියලා මේ මවන්් කැරි පෝර්ඩ් ියවුරුද්ධය අදාලා ඕනේ යමුසි ඇඩ්වාන්ස එකක් වගේ තිබුණ අවස්ථාවකදී තමයි විත්ෝලින්ටක්ස් ඉදිරියට ගෙනයාමක් අදාලනි දැවදාහන අපිතමු සමාගමකට රේන්ටින්කම් එකක් ලැබිට තියෙනවල අවුරුදු පහකට විතර දෙදස් දහට දහනමේ හෝ දෙදස් දහනමි විස්සේ මුල්වාස නමය තුළ එතට එයාඒරෙන්ටින්කම් එක ඇක්ුව බේසිටට අදාල වෙන රන්ට් එක තමයි ඩික්‍රයා කරන්නේ වි ෝඩින් ෙක්ක ඒක කොටසට අදාලව තමයි ලවකර ඉදි්‍රියයක්ක්තිීන අනාගතයේ දී අඩු කරගණන්ඩ ඉදිරියට ගෙන න් දුන්න දාෑම ෙො නයිස් කරන විදිර මයි විතෝ ින් ටෙක් දිරි ග න්න දැංවෙන් කොට වි ටක්ස් දහස්විතේ ජනවාරි පලවිින්දෙන් පස්ස නැති නිසා ඒ සඳහත් ඔපෂන් එකක් තිනවා බදුග්‍යවනයි් පොළුවන් එක්කෝ සම්පර්ණ විත්හෝඩින් ටෙක්සිකම ම අවුද්ධෙ ක්‍රේම් කරන්නඩ හෙමන ැතිනම් ඒ මතේන විතෝඩින් පෙරිට් එක අනුපාති නාගතයේ ලබාගන්න විදිහට ඉදිවීර් ගෙනියන්නත් පුළුවන් එක විතමු දෙදස් දහනමින් විසි මුල්මාස නමී ඒ විදිහට විත්තෝඩින් එකක් අඩුවවෙලා තිබුණන අවරුදු පහකට විතර ටැක්ස් පේට පුළුවන් සම්පූර් විතෝලින් ටක්සික අවුරද්ධදය අඩුරන්න්න මොක විත්තෝඩින් ටක් හෝස වෙන නිසා එහෙම නැතිනම් ඒවගේ අවස්ථාවට අපි දස් විස්සේ අපේ පළවෙන්දයන් පස්සෙ කියන තැවා කම් ටෙක්ස්හඳ ල දී තින තෝට ඩවාන් කම් ටෙක්ස් කියනක ොප්න ටෙක්ස්පේට කැමැතිනම් විතරයි අඩු කරන්ඩ කියන්නව තියනිසා ඒ විදිහම ට්‍රීටමට් එකක් තමයි ටෙක්ස්ට පුුවන් එහෙම සම්පූර්ණ ප්‍රමාණය අඩු කරගන්නේ නැතිනම් තමන් ආදායමට එක තක්සේර් වාර්සියන් වල කොක්්නයිස් කරන කොටස නුව විත්තෝඩින් ටැක්සි එකක් තිල්ලන්ඩ පුළුව ඒය අවස්ථාව දීලා තියෙන්නේ මේ වගේරන්ට්වන්ස ඒ වගේ තැනක් සඳහා පමණයි මෙමනතු නිත් තඩින්ටක්වටනේ තෝට අනිත් තොඩින්ටක් ස අපපි කලිමුත් තක්සේරවාන්සේ දිය ල කරා ක්‍රඩි විදියට මෙ අවුරුද්දිවිත් යම් ොල්මාසනම යමක් තියෙනවනම් මේ අඩුකර ගැනීමේකාව තියෙනවා ඊල් පස් කොලිපයින් පේමන් සෙඩල් සෙඩල්ත්‍රී එක ද මේ අවස්ථාව වැපි තිබුණා ඩෝනේෂන්චරිට එතෝට පලවිනි ඒ කියන සබ සිෙඩියලෙක් පුරුවන්ඩෝනහි පුරවල ඒ ඇුරෙන් සෙඩිය 3ෙක් පුරුවන්ඩෝන තෝටමී ඩොනේෂන් වල වර්ග දෙකක් තියනො එකක් තමයි දෙදස්දාහති පනත අනුව දෙන ඩොනේෂන් හෝ ගවන්මන් ඩෝනේෂන් එහිම ඒ අවස්ථාතු නයි තිනෙ දස්ාති පනති ඒ ඇතිී චැරිි ඩෝනේෂන් බී ගවන්මන් ඩෝනේශන් සී කියන තමයි තිනෙ පොෆිට් රමටද ප්‍රසිඩන් පන් බය පබ්ලි ෝපරේෂන්ෙන් බලන්ස් ඉපැෙන කියන අවස්ථාවේ තෝට. මේක තියනෙ ඇතරම සීකනක පොෆි ්‍රමිට්ට ප්‍රෙසින් පන් කියෙක් හැබයි අලුත්යෝජනාවල තියෙනවා ප්‍රසිඩන් පන් නොවන කොන්සල්ල පන්ඩක්කට වනත් රජයේ සංස්ථාවකින් ප්ි කෝපර්ේෂන්කින් පොෆිට ්‍රමිට් කරනවා නම් කොලිෆන් පේට විදිට ගන්න පුළුවන්කිල් අලුත් යෝජනාවල තොට මෙතන පොෆිට ්‍රමිට් පුද ප්‍රසිඩන් න් කියර තිබුණට යම්කි පික් ෝපරේෂ එක පොෆිට ්‍රමිට් කරනවා නම් කොන්සල්ට පාන්ඩකට සහලුත් යෝජනනුව කොලිපයින් පේ සඳ න්ටයිල් වෙනවානම්. ඒ අයටත් පුළුවන් මේ සී කියන අයටතීම එක දාලා කොලිෆයින් පේමට ඉල්ලන්න මොකද සී කියයන අවස්ථාව ඇතරම අදාලෝුණ ප්‍රසිඩ පන්ඩට ්‍රොෆිට ්‍රෙමි් කරනා තනේ කයිතියන්නේ ඒ ඇතන ැවත කොන්සල්ඩට ප ොෆට ්‍රමට්න කරන නිසා දෙ ගොල්ලන්ටම පුළුවන් සී කියන සබසෙඩියල එක පුරෝල හඇසුරින් සෙඩියල් ්‍ර පරෝල කොලිෆයිම් පේම ඉල් පස්සේ කොලිෆයින් පේමටරල ති ඊළංඟවස්ථාවවෙන්නේ දෙදස් හයේ පනතින් තිසත වගන්තී කොලිෆයිම් පේම් විදිට ලෞව් කරපු සහ ඒ පනතිම් ඒ වගන්තයම ඉදිරිට ගෙනයාන්ට ඉ දුන්න කොලිෆයින් පේමට් එකක් තිබරනන් ඒ ප්‍රපානවලට යටටත්ව ෂ ගැසට්ටික කියලා තියෙනවා ඒ අඩුකීන් කරන්න පුළුවන් කියලා එතවට එහෙම දෙයක් තිබුණු තනිවායම මේ සමාගම ගිය අවුරුද්ද අඩුකීම් කරලා මේ අවරුද්දට ගෙනල්ලා තියෙන් ඕන එහෙම ගෙනල තිබුණ කෙනෙකින්ව නම්ම සබියස් පුරුවලා සිෙඩියත්‍රියෙක් පුරලා එතනින් යා තමයි කොලිපයිම් පේම පුරුවන් ඕන. ඉල්පස්සයඩඩසිික් එක අදාළවෙනි විෝඩිින්ේමන්ටලට පයිල් විතෝඩින්ම් පේමන්් එකක් තිබුණ අපිට ඩවිඩ නිකමික මොල්මාස නම සඳහා විත්හෝඩින්ටක්ස් අඩු කරලා තිබුණ එනිසා පලවිනි සබසඩියලක් පුරවලා ඒ තොරොතුරුදාලා ඉල් පස්සේ සෙඩියල් සිික්කේ සමයි පුරොපුුහම සෙඩල් සිික්ක හරි මේකෙන් පගර එකක් හැබැයි ටිටනික පලවිනි පිටුවට යන්නන්නේ මේවාගේ අවස්ථාවල බැරිවිලාවත් විෝඩින් ඒජන් පිත්තෝඩිින් අඩු කරලා තිබේ නැතිවුණනොත් තමයි සබෂෙඩල්ටුවෙක් පුරුවලා සමරරික් පුරුවන් ඕනි තිහෙම අවථාවක් වුණොත් තමයි රිටර්ණක එ විස්ස කේ්ජකට පිගර එක අරංයන්ඩ ඕන මේ වගේ අවස්ථාවක් එහිෙමි එකක් ඉන්නේ බැයි ෂෙඩියල් සික්ෂක පිරවීම අවශ්‍ය වෙනවා ඔයටික තමයි ෂෙඩියවල් ටික ගත්තහම් පලවෙනි උදාහනයට අනුව රිටර්ණික පුරුවන් ඩෝන ඇත්‍රම මේ එක පුරුවගෙනයනකොට චර පාසු වන්නේ ඒවගේ ගේිය අවරුදදු රිටර්ණ එක පුරුවල තියකොටත් හරි පහසෙන් ටර්නෙක් පුරුවන්පු මොකද මූලික වශයෙන් විටර්න එකට වෙනස්කම් සිදුුවවෙලා නැති නිසා එතකොට අපි තව උදාහනයක් බලු මඟර කිව්වා ලොස් අවස්ථාවක් අවත් කොහොමද කියලා කතා කරන්න ඕන කියන එක එනිසා ලොස්ස අවස්ථාවක් තමයින් එවැනි උදාහනය විදියට අරගෙන තියෙන්නේ ඒක කියනවා පීකිවා කියන සමාගම ස කම්පැණ එකක්ල එකනක ඇෝසි් කම්පණ එකක් වෙනවා එතෝට පැහැදිව යාට එස්ම රේට අ දාළ කරගන්න බැරි අවස්ථාවක් හැබයි මේක යාටත් වෙනස්ථනව අවස්ථාතින එකැනෙ යා කන්ස්ට්‍රක්ෂන් සවි සහ කස්ක්ෂන් ඉක්පිපම විකුණන දේ කරනවාැ දේශීය වෙරඳ පට කස්්‍රක්ෂන් ඉපපමන් විකුණුම ඒ වගේම කැන්ස්්‍රක්ෂන් සවිසුත් සපයෙනවා පසේ ඒ සම්බන්ධෙන් තොරතුරු දී ඇතිනවා තුොර දස් විස්සේ ජනවාරි පළවිදිඳං ප්‍රියාත්මක වන යෝජනාන තන්ස්්‍රක්ෂන් සස් කරනාට සහන බද අනුපාතියක් තියෙනවා. සහට දාහත්තරක ටේින් කන්ස්්‍රක්ෂ ඉප්මන් කරනට නම් එවි කුණනයට සහන අනුපාතියක් නැහ. මක් තිබුණොත්තියෙන්නේ එස්සේ මීරේටික හැ එස මීරේ්ක අවස්ථාවට අධාරණයකි එක පැහැදි වෙනවා යා ගරුප් කම්පනයක්ක ඉන්න නිසා ඊට පස්සේ අපි තොරත්තුල් ටික බලමු මේකේ බදුආගානය කරලා තිනෙන මම කිව්වා මේ වගේ අවස්ථාවක බදු අය කළ හැකි ආදායම දක්වාම ගණනය කළලා දෙකට බෙදන්්ඩ අ වශ්‍යනයෑ කියලා තක්සේරු කල හැක දායම එකෙක් ප්‍රභවයන්ට ගනය කළ ඊට පස්සේ කොටස්වල කඩන්ඩ පුළුවන් කියරට කිව්වා එතට මෙයාගේ කස්්‍රක්ෂන් සවිස් එකකින් ලැබිච්ච අලාභයක් තියෙනවා මිලියන දොළහයිස්්‍රක්ෂ පමන් පලින් විකුණලා ලැබිච්චාලාභය මිියන අටයි එක බෞදධ සඳහාමී දෙකම ගලපලා තියෙනෙ ඉපසේ අනිකුත් තොරොත්තුර තියෙනවා පොලිආදායම මිලියන දෙකක් තියෙනවා ඒ මිලියන දෙකේ කොටසකට ලුපිය දහදාක විත්තෝඩින්ටෙක් අඩු කරලා තියෙනවා ඉපස්ස ලාභාන්ස තියෙනවා බාන්සලින් මිලියන දෙක් කම්බෙලා න මුල් පිරියට එක කියනේවා පයින විත්තෝඩින් පස මිලියන හයක් සම්පූර්ණය ලිලා කියයන දෙවනි මාසත් වවන ලියන හතරක් හම්වෙලා තියෙනවා තෝට පොලි ආදායම සහල ආබාංසාආදායම්මත් වියදන්දරලා තියෙනවා කියලා තියෙනවා අටලක්ස විසිදාක් තට සාමාන්‍යය තත්ත්ව යටත ආයෝජනාදායම මුත් වියදන් අඩු කරගන්නපේ තෝට පොලි සහ ආබාන්සාආදායම් වෙනුවෙන් තක්සේරු කලකයාආදායමට යමත් අන්තර්ගත් වෙනවනම් ඒ ප්‍රමාණයට අආදාළව වියදන් අඩු කරගන්න පුළුවන් තෝට අපි බලමු කෝමද බදවාගන්නේ කරන්න කියලා පොලිියආදාෑම තක්සේරු වර්සයටටම මිලියන දෙකයි ඒ අයෝජනාදායම කොට්සක් නිසා ඒක් ප්‍රමාණයම ගන්නවා ඩවිඩන්ඩංකම් එක මිියන හයයි ඒ තෝට සම්පූර්ණ ප්‍රමාණය මිලියන අටයි තොට සානතත් වවැර්තිී වියදන් අඩු කරගන්න පුුවන්කිව මංකේ තෝට ලක්ෂ විසිදහ කඩුුණාම ිියන හතයිහත් එක්ලක් සූදාහක්කෙනවා හැබ ඇතනින් අපි අයින්කරනවා ෆයිනල් විත්තෝඩින් පේමන් ඩිවිඩන් මුල්මාසනමේ මිියන දෙක් කම්පරතියනවා එතෝට ස්පීරිඩක ඩිවිඩන්් එක අපි අයිංකරලදානවා. එක් පස මමාරකිවවා ෆයිනල් විතෝඩින්ම් පේමන් ට අදාල් එක්ස්පෙන්සස් ඩස්සලබකිර එතෝට මුල්මාස නමේට අදාලව තිබ ඩිවිඩන් නිකම්ම එක හොයාන්න ගියපු වියධම් ප්‍රමාණය අපි ඩිස්සලව් කරනවා. දෙලක්ෂ පන්දාහා. එතවට ඉතුරු වෙලා තියන් මෙතන ආයෝජනාආදායම විදියටට දෙවනි මාස තුනේ ඩිවිඩන්ඩ ඉකම් එකයි පල තක්සේරු වර්සය තුළම උපේපු පොලි ආදාෑම එතට ඒ ප්‍රමාණිකව වෙලා යෝජනාආදායම කියලා එනවාමන පහයි තුන් ලක්ෂ අසූ පන්දාහක්. ඉන් පස්සේ අපඒ කොයි විදිහයට ටැක්ස් රේට ඇපිකේශ එකට කැඩෙන්න්න කියලා බලමු ඉන්වෙස්මෙන්න්ට් ඉන්කම් එක ටැක්ස්වට් දෙකකට තමයි අදාලවිෙන මොකද ඩිවිඩන්ඉංකම් එක දෙවනි මාස තුනේ ලැබිච්ච ප්‍රමාණය සිහට දහත්තරයට ටැක්සෙනවා පොලි ආදාෑම ඉන්ට්‍රස්ටිංකම්ම එක ටැක්ස්න්නේ සාමාන්‍යය අනු ප්‍රමාණ වට අනුව තොට මේ නෝට් වන්නේකේ මම කැල්කුලේට් කලා තියෙන්නේ කොයි විදිර දක කැඩන්න කියලා මෙතිනේ ක රරිච් ප්‍රම විදිහ වට ඩිවිඩන්කම් එක දෙවැනි මාසතුනේ ප්‍රමාණය තුනයි පන්සි අනුව දින තුනයි පලක්සා අන දාහයි ඒ ප්‍රමාණයට අදාලවෙන බද්ුවනුපාතයේ සයට දාහතරයි. ප්‍රසේ පොලිියාල්දායම ගත්හම් පොඩිියාදායම මුල්මාස නමේටයි දෙවනි මස්තුන්ටයි එනවා හැබැයි බදුවනුපාතයේ ගත්තාමක සාමාන්‍ය අනුප්‍රමාණයකය මුල්මාස නමයට විසිහටයි. දෙවනි මාසතුන්ට විසිහතරගේ. එ තෝට ඒ විදිර තමයි ආදායමය තෝට මීතීන ටෙක්ස් රේට පලිකේෂන් එක තවද්දුරට තිිස්ත්‍රර කරලා. විඩ නිකම්මෙක ආතරයි දෙවනි මාසතුනේ පොලියාදාෑමට විසිහතර යනුපාතය මුල් මාසනමී පොලියයාාදාෑමට විසි අටේ අනුපාතය. තොවට ඒ ප්‍රමාණියයන් වල එකතුතම මෙතන මේ පොලියාදාෑම විදියට අරන්තයෙන්. ඉල් පස දැම්මී ආයතනයට තියෙනවා ලොස් ජාති දෙකක් කස්රක්ෂන්ස වි ලොස්ස එකක් තියනවා කන්ස් රක්ෂන ක්ිපම පික්කුණනලා බිච්ච ලොස්ස එකක් තියෙනවා ඒ ොස්සක කොහොමද බෙදන්න කියර බලමු. කස්ක්ෂ සවිස්කිෙනන එක දෙවනි සතුනේද හත අනුපාතයට තමයි ටෙක්ස් වෙන්නේ තට න්ස්රක්ෂන් සවිස්වලින් ලැබිච්ච ආදායම මිලියන දොළහ ලොස්සක මිියන දොලාහයි ඒකින් හතරෙන් එකතීට දාාහතර ටක්නෝ මොක දෙවනි මාසතුනේ සිට ධහතරය අනපාති නිසා නිසා තමයි මිියන තුනක් දාාහතරය අනුප ප්‍රමාණයට ගන්න මිියන නමයක් විසිහතර අට අනුපාතයට තැක්ස් විච්ච ලෝස එකක්වෙනවා මිලියන තුනක් ධාහතර අනුපාතක එ ලොස්ස එකක් වෙනවා. ඉල් පස්සේ ට්‍රේඩිං ඉක්විපමන්් විකුණලා හම්බෙච්ච කස්ක් ඉක්පමන් විකුණ හම්බෙච්ච අලාභය මිියන අටයි ඒක සාමාන්‍ය අනුප්‍රමාණයට තමයි ටැක්ස් වෙන්නේ කැන මුල් පීරේික මිලියන හය දෙවන පිරි දෙ එකක මිලියන දෙකයි මේ දෙකම සාමාන්‍ය අනුප්‍රමාණි තොට දාහත්‍රය අනු ප්‍රමාණයට ටැක්ස්වෙන ලොස් මිලියන තුනයි. සාමාන්‍යය අනුප්‍රමාණ විසිහතර හෝ විසි අට ටැක්ස්වෙන ලොස් මිියන දාහතක් විදිහට තියෙනවා. එතවට පලවෙනිදයට තමයි අපි ලොස් ඩිඩක්රාදදිී දහනමනි වගන්තී ලොස් ඩිඩක්ෂන් රූ සදාල වෙනවා. අපිට කියනවා අඩරේටෙක්ට ටැක්වෙන ලොස් එකක් වැඩිරේට එක්කට ටක්ස් වෙන පොෆිට්ටකින් අඩුරගඩ බැකිල හැබයි වැඩිරේට එක්කට ටැක්ස්ෙන ලොස් එකක්. ට එකක ටක් පොෆි් එකින් අඩුරගන්න පුලුවන්ගේ තෝට දැක් මේී අවස්ථාව ගත්තහම ඩිවිඩන්ඩ් එකක් තියෙනවා ඩිවිඩන්් එක දහතර ටෙක්ස්ු ඉන්නේ තෝට ඩිවිඩඩ එක තියෙනවා ප්‍රමාණය මිලියන තුනයි පල්ලක්ෂ අනූ දාහක් සාමාන්‍යය අනු ප්‍රමාණ ටෙක්ස්ුවෙන ප්‍රොෆපිටික ලක්ස දාහත අනු පන්දාහක් තියෙනවා තොට තුනයි පන්සි අනුවක් තිබුණට අපිට අඩුරපර් ටැක්ස්වෙන ලොස් තියන මිලියන තුනයි ට පලවෙනීට මේ මිියන තු වනා ඩුකරගත්තා හම බදුගවන්න පුළුවන්ම් වැඩිරේටික්ක ටක් වෙන ෝස්සෙක් තියන නිසා ඒ ලෝස්සිකත් කැමතිලලා මීදාාතර ේටික ස් කරනපුළුව නිසා මෙයා පලක් ස අනෝදාහක් මේක ට්‍රராන්ස් කරලලා ඒ ප්‍රමාණයක් අඩු කරගන්න. තෝට සාමානය අනු ප්‍රමාණීන් ටැක්ස් වෙන පොඩි ආදායම පොඩි ආදායම දහත් ලක් අනු පන්ධහක් තියෙනවා ඒ ප්‍රමාණීෙන්... සාමානය රේටක ටෙක්ස්වෙන ලොස් අඩුකරගන්න පුලුවනිස ඉතිරයේ ප්‍රමාණි දාගත් හම සම්පර්ණ සම්පූර්ණ තක්සේරු කළහැකි ආදායමම එයාට අඩුකරගැනීමේ ඉඩ ලැබෙනවා. තෝට ඒකෑනින් ඒ මේන විදියට ලොස් අඩුකරගත්ත හම. බදුුවය කළ හැකි ආදායම බින්දුවක් වෙනවා එයා ඉදිට අඩු කරහමි තෝට බද අය කළ හැක ආදායම බින්දු අයිනන් යම්කි නන් පයින විත්තෝඩින් ටැක්කත්තිව වුණු තේකරරි පාඩබ ඇ විතොලින්ටක් ක්‍රඩටි එකක් තිබුණන පොඩි දායයි මතඒක පාදහදායි ඒ ප්‍රමාණය රිිෆන්ඩක් විදිහ ටිල්ලන්න පුරුව ඒවිදිට තමයි මේ අවස්ථාවදී ලාභේ ගණනය කරන්නේ අපි බලමු කෝමදක ට එකට එන්න කියල ැ තෝට තක්සේරු කළහැක ආදායමක් බදුවය කලැක ආදායමක් බදු ගණනය කිරීමක් නැති නිසා රිටයනක පලවෙනි පේ්ජක එකසිය තිහ දක්වාම කොක්්ටික පිරවෙන්න නෑ ැයි දල් සර පමකික් වගේ අතිවශ ෙඩියෝටික පුරුවන් වෙනවා එනට මේ රිටයනක ඉස්සරහ එකක්කත් කේජස් පිරෙන්න්නේ නෑ. මොලින්ම රෙසිඩන්් කියනක සටන් කළ ඉට පස්සෙ රිටයනක පලවිනි පේජෙක් ගත්තහමර නිපන්ඩක විතරයි එන්නේ තක්ස් කඩිට්ටක ඉල්ලලා රිපන්්ඩක ඉල්ලන්න පුළුවන්කම කියයනවා නන්ෆයිනල් විතෝඩින් ටැක්ස් ්‍රඩිට්ටක ඉන්ට්‍රස් ින් කාම්ම එක මත. ලමටෙබල්ලකි දැම මේ අවස්ථාව ගත්තාම අපට එක්සෙම්ට න්කම් තිිබු නැති නිසා ෙදියල් න්න ක අදාල වෙන්න ෂෙඩියල්ට එක කම්පල්සර නිසා පුරුවන් පුරුවන්න්න සහ වාර්තාවත් සමග සමිටි කරනක අනිවාරය වෙනවා. දැන් ලොස් අවස්ථාවක් නිසා ලොස් ඩක්ෂන් සමරික එනතං ෂෙියල් 2බ කියන එකත් මේ අවස්ථාවේ අනිවාර්ය අවස්ථයක් වෙනවා එනිසා එතැන්ට ටික්ක එකක්දාල ඉතානික එක පුරුවවල වාර්තාාවට අමනන් ඕන කොලිෆන් පේමෙන් තිබේ නැත්ේ නිසා සෙඩියල් 3ක් කපිට රුව එක සහ සබමිත් කරණ එක අත්තාහරිින්ද පුළුවන් සෙඩියල් පෝ එක අනිවාර්ය ෂෙඩියල එක අනිසා පුරුවන් වෙනවා සෙඩියල් 5 එක අදාලනයක නන් රිෙසිඩන් කැම්පැණ එකක් නෙමින් රෙසිඩන් කම්පැණ එකක් එ නිසා එකත් ඉක්නෝකරත හැකි යිනල්විතොඩිින් පේමට අපිට තිබුණ ඩිවිඩන්ින්කම එකක් එනිසා ශෙඩියල් සික් එක අදාල වෙනවා සහ පුරුවන්ඩ වෙනවාඒවගේම රිටර්න එකට අමනන්ඩඕන සෙඩියල් සවර එක අනිවාරයයි ස ඒ අපි තිබනෙන තිංසාහ පුරුවන්ඩ සහ අමනන්ඩ අවශ්‍යනය. 2බ එක අපේ විත්හෝලින් ටැක්ස් තිබුණා යින්ට්‍රස්ටිින්කම්ම එක මත ඒක් නිසා සෙඩිය ස පුරුවන්දෝන සවන්යක නෝෂන ටක්ස්කී බෝඩඩෝට් පෝඩ් එකක් තිබුණොත්තමයින නිසා සවන්සක අදාළ වෙන්නෙත් නෑ. එතවට අපි මේ කලින් කිව්වගේ මේ ෂෙඩියට එක පුරුවන්ඩ කකාලින් හැ වෙලා සබ්සිෙඩියස් පුරුවල එෝන 2 පුරවාන් ඉස්සර අපි ලොස්සක පොහමතු පුරුවවාණ කියල බලමු ලොස්සක සබසඩියස් තියෙනවා දෙක්ගේ බිස්නස් වර්ටයි ඉන්වස්මන්ට වර්ටයි ෑම මේ බිස්නස් ලොස් ගත්තහම මංරක් කියපු කැල්පලේෂණ එකේ මු තිබුණ බිස්නස් ලොස් තිබුණේ කස් රක්න් ස විස්වරින් ලැබිච්ච දෙවනි පීරෙට් එකක මියන තුනක ලොසක එක දාහතර ටිකට ටක් වෙන්නේ තු මිියන දාහත්තම සාමාන්‍ය අනු ප්‍රමාණය නිසා විසිහතර හෝ විසියට ටැක්ස් වෙන්න. එතවට මේ ිනස් ලොස් එක අප ුටිලයිස් කරනවා ඉන්මස්මට් ඉන්කම එකටර් ගන්ස් සෙටෝ් කරන්නඩ එ නිසා ලොස් ට්‍රන්ස් ර්ට ඉන්මෙස්මන්් කියන තැනින් අපිේ ලොස් දෙක ඒයුස් කරන්න පුළුවන් විදිහයට ට්‍රරන්ස කරනවා එනිසා5 කියන කේජෙස්ටික පුරුවලා ඒ ප්‍රමාණය ට්‍රාන්ස් කරලා ඉතිරි ලොස් එක ළ ක්ේ ස දක්වා ඉදිරියට ගෙන. ඉදි තමයි లోො 1 පුුවන්නේ ොම ట్రాන්ස කරපු ప్්‍රමාණ వమ్ లో ක් රන කොට ඒ අදාළ කරගන්න ොම ති බ ීව මම ධරතින ොමද వ లో ిన లోක ట్రాස් ර පස ట్ ై කියලා බినస్ లో ట్్రాන් ර ප අ හයරේට්කේ නං ලෝරේටක ට්‍රන්සර එකක් වන්නඩව වෙන ොකද ිලියන තුනක ලොස්ස එකක් විතරයි තිබුණ ලෝරේට් එකේ තට හයරටිකින් ලෝරේට් එකක ට්‍රරන්ස් කරලාල යඒ පරෝකවාන්ම බිස්නස් ලොස් විදියට ඉංවෙස්මන් ොස් විදියට අඩුකරගණන්ඩ හිමික්කම තියෙනවා සම්පූර්ණ ප්‍රමාණය පහයි තුන්සිවසු පහක් මිලියන පහකුයි තුන්ලක් සසු පන්දාහක් මී ප්‍රමාණය තමයි අ සෙඩියල් 2බී එකට යන්නේ එතවට මෙතරන මීතියන්නේ ෙියබ කට සබ් ෂියුලින් පරෝලාවට පස්සෙ ඉ පස එක ආයෝජනාදායම් ෂෙඩියවුලක තමයි ශෙඩියට වේ ට කියන සබ් ෂඩිය එක ඒක තියන ඩවිඩෙන්න්ින්කම එක ඉන්ට්‍රස්ටින් කම එකයි ඊට පස්සේ හසුරින් මේ සමණ ෙඩියුල එක පුරුවන්පුුව තෝට සම්පූර් ඉන්වස්මෙන්ටින් කම්මක්ම ගෙන් ලොස් යස් කරප නිසා ඉතුරුවක්ත් එන්නේ නෑ තොට විදියට තමයි සමයක පිරවෙන්නේ ඇතර මේ ශෙඩියස් ගැන ලොකුවට හිතන්න දෙකුත් ෑ මේ සක්්ෂෙඩියෝටික පුරුවණය පුුවණකොට අර ලොකුවට කපටිකේට් කිය ර හිතාන්න නැතුව රේසිම් පුරුවන් පුුවන් ලොකු ඉන්ස්්‍රක්ෂන් අආශ්‍ය වෙනෙත් නෑ මේ එකක් පුරවාලා අනි සෙඩියලිකටයනකොට මේ තේරෙනවා නිසා මංතනය අනිවගේම ගේ පාරත් පුරුවල ති නිසා හ පුරුවගන්න පුුවන් ඉපො 2ට කියන ලොස් සෙඩිය එක අදාළ වෙන්නේ විසේසා අවස්ථාවටැ ලීසින් බිස්නස් එකක් කරනා එතනයකට සහ ඉහාස් කැප්ටල්ලවස් තිය අවස්ථාවකට තමයි ඒ අවස්ථාවට අදාළ වෙන්නේ ඒ ෂෙඩිය එකත් ගිය පාරත් තිබ්බ එකමයි ඒ බිස්නස් වල ඉන්නයට ඒ කලින් විදිටමඒෂෙඩ 2බට කියනක පුරුවන්න පුරුවන් පස්සේ ටක් රඩ ෙඩිය ලෙක් පහොම දෙ ඉනි කියර බලම ඩිය ව එක මේකේ ඇතරම පිරිතිබ්බෙ Eස තිබූ නැතිනිසා සවන්නන්නේ කියනෙකට මොකත් එෙනෑ පරුවන් සවන් බ එක විතරයි පිරවුණ මේ පොලියාදාෑමක්තිබුණ මුල්මාසනම තවට පොලියයාදායමට අදාළව ෝින්ං ෙඩිය ලෙක් පුරුවන් ඕන ඉප පස්සේ ඒින් සව ෙඩියලෙක් පුරලා ෙක්ස් ේටික රන් ෝන හිතන ගැන වැඩිපුර ලෝ දිග විස්තරකිරීමමාවාශවෙෙනනින පස න ෝඩින් ේම ර කලින් දාහනේ වගේ ඩවිඩ ින් කම එකත් තිබුණන සෝසකේද ටක්සක අද වෙලා තිබරුණ නිසා සබ ඩල එක රෝල ඉහි පස්සේ ඩ ක්ක සමරීක පුරෝලා ඉපස්සේෝින් ටක්ස් ඩිඩක්කරපු නැති අවස්ථාවක් තිබුණ ප විෝින් ේමටක් වි ෝලින් ටක් ඩක්රපු නැති අවස්ථාවක් තිබුණොත් පමණක් සෙඩල් සික්සක පුරවාන්ඩ පුරුවන් ෙඩ සික්ක පුරලා එතරින්ගේ හට රිටර්නි එක පස් පේජෙක් පුරුවන් වන එම නැතිනම් සබ් ෙඩියු් එක සහ සෙඩිය සික්ක පිරවීම ප්‍රමාණවා හැබැයි මේ සෙඩිය් එක අදාරන නිසා රිටර්නි එක සබමික් කරදදි ෂඩිය්ල එක පුරුවලා රිටර්ණ එකත්තක් කාමර් එක අනිවාර වෙනවා. ඔයයි විදි තමයි මේ උදානයටටනුව සෙඩියෝ්ස් ටික පිරවෙන්නේ අපි දැනට කතා නොකරපු අවස්ථා ගැන කෙන මම කතා කර පුදාහරන දෙකේ සියලුම සෙඩිය වන ගැන කතා කරා අවස්ථා දෙක් කරුණාම් නිසාඒ අවස්ථා දෙක පොඩි පැහදිරි කිරමක් කරනම්. සෙඩියල් පහ කියන සෙඩල් 5 එක අදාළ වෙන්නේ රෙමටන් ටක් තියනවනන් ට්‍රමටන් ටක් අආදාල වෙන්නන්නේ තෝට නන්සිකින් පොෆිට් එක රෙමි් කරලා තයරෙනවනං විතරයි. තෝට එහෙම අවස්ථාවක් තිබුණොත් රෙමිට ප්‍රොෆිට් කියන මොකක්ද කිය පනති පැහැදිදිි කරනවා. එම පොෆිට් එක රෙමිට් කරලා තියෙනවානම් බොහෝදුරට මි කරලා මාසයක තුළලට බද ගෙවල තියෙන්ටත් ඕන සීයටට දාතරක එනිසා බද්ධ ගෙවලා තියන්නේ බයි ෂෙඩියල එක පුරෝලා ලබා දෙඩ ඕන. ඉල් පාසේ අනිකුත් ෂෙඩෝටික් ත් ගැන කතාකරොත් සවන්සී කිය නෝෂනල් ටක්ස් ක්‍රඩිට් ෝෝව එතෝට එතන තියෙන ට්‍රාන්සිිෂනල් ගැසට්ක යනුව නෝෂනල් ටෙක් විදිහයට පරණ ගත්ත කඩිට ඉදිරියට ගෙනිච්ච අවස්ථාවත් තිබුණ ඒක තක්සේර්වර්සතු නක් දක්වා නැවතත් ඉදිරිට ගෙනල් අඩුකර ගැනීම අවස්ථාව දී තිබන මහිතන සවන්සීය අදාල වෙන ආයතනගත්වොත් එකක් හෝ දෙකක් ඇත්තේ. එහෙම කෙන කිටියොත් ඉතරක් සවන්සීයෙක් පුරුවන්ඩ ඕන එතන පොඩි ශෙරියවල ගති න දේ නිසා එක මරුනේ ඒ ෂරියුල කදාලෙනෙන කිටිියොත් ඉතරයි සවන්සයක පුරුවන් හැබැයි ටක්ස්පේ පොපිලේෂන් එකින් වැඩීම දෙෙනෙකට සීට අනු නමයකර වගේ. අදාාලවෙනි නෑ නිිපස්ස සෙඩියල ට් සහ නයින් කතාකරොත් ෂෙඩිය ට්ක කොම්පුටේශ එක මං පැහැදිරි කරධදිිකිව මේ අවුරුද්දේ බදුආගන්නේ සහ බදුනීති අදාළ කරගැනින් පොඩ්ඩක් සංකීර්ණ වුණා අලුත් යෝජනනෝ ඉතින් ඒ වගේ තත්ත්වයක් තුළ බදුගවන යටත් අපවස්ථාවට පත්වේ නිසා මේ ෂෙඩිය ලයිට්ක මේ අවරුද්දටත් අනිවාර්රනෑයි ඊළංඟෞරද්දකල සාරකා බාලනකම්. ිය අවුදිය ය දිහට ගාන්නය කරපු බදු ගණය කිරීම ජස් කරලා තමන්ගේ ගිනුම් අනුව කවති ප්‍රොෆිට් එක ජස් කරලලා ටැක්ස් කම්පියුටේන් එක කරපු ඒ ෂීට් එක සබමිට් කරනවා නම් ෂෙඩියුල් එට් එක ඔපෂනල් එතට ටක්ස්පේට් පුළුවන් ඇන්තින එක සබ්මිට් නොකරයිඉද පුරෝණවානම් පලන විදිහමයි එක කිසිදුව වෙනක්කරන ෂෙඩියල ඒ් එක පුරුවලා ලබාදන්න පුළුවන්කම තියෙනවා. සෙඩියල් නයිනකේ තියෙන්නේ බැලැන්ශිට්්‍ර එක වගේ ෆයිනන් ටේටමන්ට වල විස්තර තොටයි තොරතුරුටිකත් පුරුවල සිරියු නයිනක සබ්මිට් කරන්න ඕන. ඒ විදියට තමයි ෂෙරිය පුරුවන්තය ඔය කරනු තම එතරම සමාගම් වාර්තාව පුරොවන හැටි සහ බදුගාණය සම්බන්ධයෙන් පැහැදිලිකීීම කරන් තියනෙ. ස්තූතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබාදීමග. අස්තූතියි නිහල්, උදන් අපිට අආස්ථාව ලබා දන්ට පුළුවන් මේ ගැටලු තියෙනවලම් අපේ නිහා විජිවත්ද මහත්බැ අහන්න අපි මයිට්ටික අන්‍යුක් කරනවා ඔගොල හැන්ස් කරලා අදාර ප්‍රශ්න ගැටලු තියනෙවා මේ අවස්ථාවේ විමසන්න අනිහන් කැලුම් නිහල් අර මේ මැනිස්ෆෙක්චරිින් බිස්නස් එක දී එය ස්බිය ුුණොත් කවිින් සීයට දාහතරයිනේ ජන පාලදිද්‍ර සයට දහට උනාානේ එතකොට ඒ කලින් අවස්ථාවේ ලොස්ස එකක් තිබ ුණොතුන් වැඩිරේට් එකින් අඩු කරන්න එන අවස්ථාවක කොහොමස කරෙන්නේ පලවිදී තමයි මේ එස්සම එකයි මැනුෆෙක්චරිම එනවා නම් ඒට පුළුවන් සම රේට් කිය අන්ඩ ඒ මනුෆක්චරි නැව එස්ම රේට් කියීමේ අන්නඩ පුළුවන් තට ාහතර එකක් තමයි තියෙන්නේ දැන්කැලුම වේ මැනුෆෙක්්ය තෝට ඇතරම් වැඩිවෙන්නේ නෑ දැයියාස්ම මනිි කැටිනූ වෙන්නේ ඕ ඊට ජනල් පලින්ඉදුදලා දහටුණනි මන්ෆෙක්්රින් එහෙම වෙන්නේ එහෙම වෙන්නෑ යමකද දැන් මංකිවගේ අරස්ම රේටකේ යන්ඩ පුළුවන්ගේ යාට දැන් අපේ කැනෙ පනත්තේ ඔය ගැටලු ආපු නිසා මනත්තට ඔය කරුන්ටිගේ යනකොට යන්නේ මැනෙ කවුරු හරි ස්මන්ටට එකක් ෝොල ඩියමෙන්ට ්‍රස එකක් මැනුෆෙක්චරි නම් කරන්න එම කඩිෂන් තියෙනවනම් එයාට අදමනි මනුෙක්චරින්ග ඒටිකනෙේ ස්ම ට්කමයි. ඒනිසා දාහතර ගොඩේ යන්න පුළුවන්. හැබැයි අර කියපු බැල්වෙලාවත් අපිතුමයාම කඩිෂුවලින් යාහට ගිහිල්ල කියලා කියනන්නේේ දහට දහනමි දහතරය අනුපාතය තිබිල දහනමි විස්සන් එහාට එයාගේ මිලන පන්සේ එක්මප නිසා. වැඩිරේට්ි කර වගේ යන් වලන්තිින් අතරම අඩුරේට්කේ ලොස්ස එකක් වැඩිරේට්කින් අඩු කරගඩ බෑ කියන කඩිෂන් එක වෙනස්වෙන්නේ නැති නිසා ඒක තම ඉන්දවෙන්නේ ඒ අඩු කරගන්න බැඩිවෙනවා යාට දාහත්තරේ ප්‍රොෆිට්ට එකක්ඩිවිඩන් වගේ එම ඇත්තන් දාහතර පොෆිට්ට එකක් ඇන්රනකං හෝ කරනකං අර ලොස්සක ඉදිරියටට ගෙනියන්ුවෙන එම ඇත්ත හක් වගේ නකං හරි එම ඉඳබන්නවා ඒ තවු හයන පරි යන්න ක පල ඇතන. හැබැ අරවස්ථාවයි ගොඩක් කලාවට මේ වෙන්න නෑ මොක දැන් මැනුෆෙක්චරිින් ස්මන්ටදිී ස්ම රට්ි එක තමයි යන්නඩ හදද ම රේට් එක සුපසීට් කරන විදිහයට දය තමයි හැදන්නේ ස්තුූතියි අදදින වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබා දුන්නේ ේශයආදයන්පර්තමේන්ටවේ ලකම්මාංශයේ ජෙස්ට නියෝජජ කොමසාරිස් නිහල් විජයවර්ධන මහතායි. සේවත්දාකොපකාරකා ප්‍රවද්ධන අංශය වෙනුවෙන් නිහල් විජයවර්ධන මහතාට අපි බෙහෙවෙන් ස්තුතිවන්ත වෙනවා. ඒවගේම මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීම සඳහා අප වෙත නිරන්තරේ මාර්ග මාර්ගෝප දේශවත්වය ලබාදුම් දේශීආධයන් කොමසාරිස් ජනාර්තුමන්ට අපි බෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙනි වැඩස්ටහන් සංවිධානය කිරීමේදී බදු සේවා අංශය වෙනුවෙන් නිරන්තරයෙන් අප හා එක්ක සිටින නියෝජ්ජ කොමසාරිස් ජෙනරාල් SD විරසේ කර මහතාටත් ජෙස්ට් කොමසාරිස් චන්ත්‍රකා වීරකෝන් මහත්මියයටත් සේවාදාක උපකාරකා ප්‍රවත්ධන අංශභාර කොමසාරිස් HBA චන්දා නිමහත්මයටත් මා බෙහෙවින් ස්තතින්ත වෙනවා ඒ වගේ මේ වැටසහ සංවිධානය කිරීමේ දී අපට තොතුරු තාක්ෂණ අංශයෙන් සහයෝගයේ ලබා දුන් ප්‍රාථමික යාධිංච කිරීමේ අංශය කොමසාරිස් රවී දිසානායක මහතාටත් තාක්චික උපකරන මෙහෙයවමින් මේ වැඩ සටහන සංවිධානි කටයුතු වලදී බෙවින් සහයෝගේ ලබාදුම් තොරතුරු සංනිවේධන තාක්ෂණ සහකාර සඳුන් ලක්රුවන් සිල්ලුව මහතාටත් සේවදායක පකාරකා ප්‍රවද්ධන අංශයේ කළමනා කරන සේවා නිලධාරී නිරෝධ ප්‍රේම සිරි හතාටත්මන් බෙවින් ස්තුතියන්ත වෙනවා. ඉදිරියේදීත් මෙමැනිීම වැඩසටහන් ගණනාවකින් ඔබ හමුුවීමට අපි බලාපොරොත්තු වෙනවා. එවයි වැඩ ස්ත්‍රහන් සඳාත් ඔබ දායකත්වය ලබාදමින් මේ උපරිම පල්ප්‍රෝජන ලබාගනුව ඇතයි අපි බලාපරොත්තියවා එසේ නම් අද තින වැඩ සටහන අපි මෙයින් නිමහට පත් කරවා. ස්තුූතියි